හරි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු චන්ද්‍රයා සහ අඟහරු වල colonization එවත මිනිස් ජනාවාස ඇති කිරීම සහ ඒක කොහොමද කරන්නේ ඒකට තියෙන ගැටලු මොනවද කොයි කාල වේදී ඒක කරන්න පුළුවන් වේද කියලා මම ඉක්ින්දා මුලින්ම ස්ලයිඩ් එක ෂෙයාර් කරන්නම් ඔයගොල්ලන්ට පේන්න මම ඇහෙනවා නේද හැමෝටම හොඳට මිනිස් ජනාවාස ඇති කිරීම. ඒ කියන්නේ අපි මුලින්ම ජනාවාස ඇති කරන්න කලින් ඉතින් යන්න ඕනේ. දැන් මුලින්ම අපි චන්ද්‍රයා කරා ගමන් කළේ 1969 ඇපලෝ මිහිඳුම් වලදී. එතකොට ඇපලෝ මෙහෙයුම් කියන්නේ ඒ දවස්වල තිබ්බ ලෝක දිප්ප ප්‍රධානතම දෙයක්. ඒ කියන්නේ ඇපලෝ මෙහෙයුම් වලදී අපි 1961 ඉඳන් 72 දක්වා ඇපලෝ මෙහෙයුම් ක්‍රියාත්මක කළේ. එතෙන්දී මුලින්ම චන්ද්‍රයා මතු පිටට ගියේ ඇපලෝ 11 දී. ඒ කියන්නේ 1969 දී තමයි චන්ද්‍රයා මතු පිටට මුලින්ම ගියේ. එතෙන් ඉඳන් මෙහෙයුම් 6කදී ඇපලෝ 11, 12, 14, 15, 16, 17 කියන මෙහෙයුම් 6ෙදිම මිනිස්සු චන්ද්‍රයා මතු පිටට ගිහිල්ලා තියෙනවා. එතෙන්දී මිනිස්සු 12 දෙනෙක් චන්ද්‍රයා මතු පිට ගොඩ බහැලා තියෙනවා. දැන් ගොඩක් අය කියන්නේ චන්ද්‍රයාට ගියේ නැහැ, ඒක බුක්කතාවක්, ඒක කලේ නැහැ, ඒක ඇමරිකා සිංකර බොරුවක් කියලා. එහෙම එකක් නෙමෙයි. ඇමරිකාව ඇත්තටම සඳර ගිහිල්ලා තියෙනවා 69 මුලින්ම. දැන් ඒ අවස්ථාවෙන් දැන් තව පස් පාරක් මිහිඳුම් 6කදී මිනිස්සු 12 දෙනෙක් චන්ද්‍රයා මතු පිටට ගොඩ බහැලා තියෙනවා. ඊට පස්සේ මේ මෙහෙයුම් වලදී පෘථිවියට චන්ද්‍ර පාෂාණ කිලෝග්‍රෑම් 382ක් වෙනක් තියෙනවා. කියන්නේ මේක ලුකු ප්‍රමාණයක්. 382ක් කියන්නේ ඔයගොල්ලෝ හිතාගන්න පුළුවන් කොච්චර චන්ද්‍ර පාෂාණ ප්‍රමාණයක් වෙනක් තියෙනවද කියලා. අන්තිමට ඇපලෝ මෙහෙයුමක් සිදු කළේ 1972 දී. ඇපලෝ 17. දැන් අවුරුදු 50. මොකද්ද? ස්ලයිඩ් එක පේන්නේ නැහැ සර්ගේ. සර් විතරයි පේන්නේ. අපේ නැ ස්ලයිඩ් එක. ෂෙයා වුණ නැද්ද දොර? දැන් පේනවා සර්. ස්ලයිඩ් එක ෂෙයා වෙලා නැහැ සර්. සර්වර් පේන්නේ සර්. දැන් පේනවා. හරි එහෙනම් මම කිව්වට තියෙනවානේ මේ මුලින්ම කොට පැස්සේ 1969 දී අපලෝ 11 වෙනි මෙහෙයුමේදී. හැබැයි අපලෝ මෙහෙම ක්‍රියාත්මක කළේ 61 ඉඳන් 72 දක්වා අවුරුදු. එතකොට අවුරුදු කීයක්ද? 62 අවුරුදු 11 කාලයක් තියෙන මෙතන. දැන් පේනවා සර්. ඔව් මේ 11 කාලෙදී අපි චන්ද්‍රයා මතු පිටට 6 පාරක් ගිහිල්ලා තිනා ඇපලෝ 11, 12, 14, 15, 16 සහ 17 වලදී. ඊළඟට චන්ද්‍රයා මතු පිටට මිනිස්සු 12 දෙනෙක් ගොඩ බහැලා තියෙනවා. මීට අතර පෘථිවියට චන්ද්‍ර පාෂාණ කිලෝ 382ක් රැගෙන ඇවිත් තියෙනවා. අවසාන ඇපලෝ මෙහෙම සිදු කළේ 1972 දී. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති චන්ද්‍රයාට දැන් මීට අවුරුදු 50කට කලින් අපි ගමනක් කරලා තිබ්බත් දැන් අපි ආයි චන්ද්‍රයාට ගමන් කරන්න යන්න උත්සාහ කරන්නේ නැහැ කියලා ඒකට මම හේතුව කියන්නම්. දැන් එතන මිනිස්සු චන්ද්‍රයාට 1969 ගමන් කිරීමට හේතුවක් තිබ්බා. ඒකට හේතුව තමයි සෝවියට් රුසියාවත් එක්ක තිබ්බ තරගය. දැන් ඔයගොල්ලන් ප්‍රශ්න පතුනවා ඇති මෙතෙන් දැන් අවුරුදු 50කට කලින් චන්ද්‍රයාට ගියා නම් ඇයි එතෙන් පටන් මේ දක්වා චන්ද්‍රයාට යාමට උත්සාහ කළේ නැත්තේ කියලා. අන්තිමට ගියේ මං කියවන්නේ 72 කියලා. 72 තමයි අපලෝ 17 අන්තිමට චන්ද්‍රයාට ගිහිල්ලා චන්ද්‍රයාගෙන් පාෂාණත් අරගෙන පෘථිවියට ආවේ. 72 ඉඳන් දැන් 2023 වෙනකල් අවුරුදු 51ක් මිනිස්සු කවුරුත් චන්ද්‍රයාට ගිහිල්ලා නැහැ. මෙහිම වෙන්න හේතුව මොකක්ද කියලා ඕන කෙනෙක්ට ගැටලුවක් මතුවෙනවා. කියන්නේ මීට අවුරුදු 50කට කලින් චන්ද්‍රයාට ගියා නම් දැන් යන්නේ නැත්තේ ඇයි කියලා. ඒකට හේතුව තමයි ඒකට හේතුව දැනගන්න කලින් අපි මුලින්ම බලන්න ඕනේ චන්ද්‍රයාට ගියේ ඇයි කියලා. චන්ද්‍රයාවෙත යන්න ප්‍රධානම හේතුව උනේ අභ්‍යවකාශ තරංගය. ඒක තිබ්බේ සෝවියට් රුසියාවත් සමග. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ ඉවර වුණාට පස්සේ ඒ දවස්වල දෙවන ලෝක යුද්ධෙදි අපි හදපු ඒ කියන්නේ රොකට් තාක්ෂණය, ඒ කියන්නේ ඒ දවස්වල මිසයිල් වගේ හොන ඒවන රොකට් තාක්ෂණය දිනු කරගෙන තිබ්බා. මේ තාක්ෂණයත් එක්ක චන්ද්‍රයාට ගමන් කරන්න හරි අභ්‍යවකාශ තරණය කරන්න ලොකු තරගයක් තිබ්බා. ඒක ඉතින් මුලින්ම සෝවියට් රුසියාව විසින් 50 ගණන් වල ස්පුට්නික් එක සැටලයිට් එක අභ්‍යවකාශයට යවුවා. ඊට පස්සේ සෝවියට් රුසියාව තම පළමු ගගනගාමීව අභ්‍යවකාශයට යවුවේ යූරි ගගාරින්. දැන් මෙහෙම බලද්දී ඇමරිකාව හැම තැනකම පසු පැහැලා තිබ්බේ. ඇමරිකාවට මුලින්ම චන්ද්‍රිකාවක් යවා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඇමරිකාවට මුලින්ම අභ්‍යවකාශගාමීව අභ්‍යවකාශයට යවන්න බැරි වුණා.
හැබැයි මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙද්දි 1961 ජෝන් එෆ් කෙනඩි කියනවා අපි මේ දශකයේ ඉවර වෙන්න කලින් කොහොම හරි මිනිස්සෙක්ව චන්ද්‍රයා මතු පිට ගොඩබස් වනවා කියලා. අන්න ඒ අරමුණ ඉටු කරගන්න තමයි අවුරුදු 10ක් ඇතුළත උපරිමයෙන් ක්‍රියාත්මක වෙලා ඇමරිකාව චන්ද්‍රයා වෙත ගමන් කරන්න අපොලෝ මෙහිම ක්‍රියාත්මක කළේ. එහෙනම් අපොලෝ මෙහිම පටන් ගත්තේ 1961 මේ ජෝන් එෆ් කෙනඩි මේක කිව්වට පස්සේ. ඊට පස්සේ විවිධ අපොලෝ මෙහිම වල තිබ්බා විවිධ මූලික අධ්‍යයන අපොලෝ 4 කියලා තිබ්බා. අපොලෝ 1 කියලා තිබ්බේ කියන්නේ අපොලෝ මුලින්ම අපොලෝ නමක් තිබුණේ අපොලෝ නම දැන් මේ පස්සේ. එතෙන් එක මෙහිමක් සම්පූර්ණයෙන්ම ලොන්ච් පැඩ් එකේදීම ගින්නකට අහු වෙලා විනාශ වෙලා ගියා. කොහොම හරි අපොලෝ 4 ඉඳන් වගේ තමයි අපොලෝ මෙහිම අභ්‍යවකාශගත වෙන්නේ චන්ද්‍රයා කරා ගමන් කරන්නේ. එතෙන් ස්ටෙප් බයි ස්ටෙප් එක කරන්න ගත්තේ. ඊට පස්සේ මෙහිම කරලා 1969 දී තමයි මුලින්ම චන්ද්‍රයා මතු පිටට ගියේ. දැන් මෙහෙම කරන්න NASA එකට ලොකු වියදමක් යනවා. ඒ දවස්වල 1964 ඉඳන් 1966 දක්වා NASA එකට දුන්න සම්පූර්ණ ප්‍රමාණය ඇමරිකාවේ ෆෙඩරල් බජට් එකෙන් 4%. කියන්නේ ඇමරිකාවේ සම්පූර්ණ සමස්ත බජට් එකෙන් 4%ක් NASA එකට දීලා තියෙනවා. ඒකට හේතුව තමයි NASA එකට අවශ්‍ය වෙනවා මුදල් විශාල ප්‍රමාණයක් චන්ද්‍රයා කරා මිනිසුන් යැවීමට. දැන් ෆෙඩරල් බජට් එකෙන් කොච්චර දෙනවා කියලා හිතන්නේ NASA එකට? ඒ දවස්වල 69 64 64 66 කාලෙදි 4%ක් දුන්නා. හැබැයි දැන් දෙන්නේ 2020 0.48%. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති NASA එකට දෙන ෆන්ඩ් එක, ඒ කියන්නේ මුදල් 100ට කීයක් කොච්චර අඩු වෙලා තියෙනවද? දැන් ඉස්සර 100ක් දුන්නා නම් 66, දැන් දෙන්නේ 10%යි. ඒ කියන්නේ දැන් දෙන ඕගේ 10 ගුණයක ප්‍රමාණයක් 64 66 කාලෙදි දීලා තිබ්බා මේ මුදල් සම්පූර්ණම වගේ වේදන් කළේ අපලෝ මෙහිම සඳහා. දැන් මේ මෙතන දෙන 0.4 යටිනුත් අභ්‍යවකාශ මෙහෙයුම් 100 ගණනක් NASA ආයතන විසින් ක්‍රියාත්මක කරනවා. ඒක හින්දා දැන් අර ඉස්සර වගේ චන්ද්‍රයාට ගමන් නොකරන්න හේතුුනේ මේ වගේ එකක් තමයි මුදල් අංගයක් ඇතිවීම. ඒ කියන්නේ චන්ද්‍රයාට NASA ආයතන දෙන මුදල් ප්‍රමාණය අඩු වීම. ඊටත් අමතරව චන්ද්‍රයාට වඩා තවත් ඔබ්ජෙක්ටිව්ස් NASA ආයතනයේ එකතු කරගෙන, ඒ කියන්නේ අඟහරු කරා යාම, සෞරග්‍රහ මණ්ඩලයේ වෙනස් ස්ථාන ගවේෂණය කිරීම, නැත්නම් දැන් ජේම්ස් වෙබ් වගේ දුරේක්ෂ අභ්‍යවකාශගත කිරීම, මේ වගේ ගොඩක් මෙහිම් ක්‍රියාත්මක කරන හින්දා NASA ආයතනයට චන්ද්‍රයා කරා යන්න ඊට පස්සේ හැකියාවක් ලැබුණ නැහැ. හැබැයි දැන් ඒක මගහරවා ගමින් දැන් NASA ආයතනයේ නැවතත් චන්ද්‍රයාට ගමන් කරන්න උත්සාහ කරනවා. ඒක තමයි අපි ආටමිස් මෙහිම් කියලා කියන්නේ. දැන් තව දෙයක් තියෙනවා. අපොලෝ මෙහෙමේ සම්පූර්ණ වියදම 2020 විදිහට ගණනය කළොත් එම ඇමරිකාන් ඩොලර් බිලියන 164ක්. දැන් උලන්න මතක ඇති ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 57යි. ඒ වගේ තුන් ගුණයක මුදලක් වියදම් වෙනවා කියලා කියනවා අපොලෝ මෙහෙමට චන්ද්‍රයා කරා ගමන් කිරීම. දැන් උලන්නට පේනවා මේකට කොච්චර වියදමක් වෙන වැඩක්ද කියලා. දැන් මම හිතනවා චන්ද්‍රයාට මුලින්ම ගමන් කළ අවස්ථාව සහ එතෙන් පටන් මේ දක්වා චන්ද්‍රයාට ගමන් නොකළේයිද කියලා අදහසක් ඔයගලන්ට තියෙනවා කියලා. අපි ඊළඟට බලමු ආටමිස් මෙහිම. ආටමිස් මෙහිම තමයි NASA ආයතනය විසින් චන්ද්‍රයාට මිනිසුන් රැගෙන යාමට සිදු කරන නවතම මෙහිම. ඒක 2017 තමයි පටන් ගත්තේ. 17 ඉඳන් දැන් ක්‍රියාත්මක රත්වේ යනවා. දැන් ආටමිස් මෙහිමේ ප්‍රථම අධ්‍යයනය පසුගිය නොවැම්බර් 10 මේක ගමන් මාර්ගය ඊළඟ මේ දැක්වෙන්නේ දැන් ඇමරිකාවේ ෆ්ලොරිඩා වලින් පටන් ගත්තේ කෙනෙටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ. මෙතනින් පෘථිවිය වටා එක් වටයක් ගිහිල්ලා ඊට පස්සේ ආටමිස් අභ්‍යවකාශ යානයේ චන්ද්‍රයා වෙත ගමන් කළා. චන්ද්‍රයා වෙත ගමන් කළා ඩිස්ටන් රෙට්‍රෝග්‍රේඩ් ඕබිට් කියලා ඕබිට් එකේ ඉඳලා ඊට පස්සේ නැවතත් පෘථිවියට ආවා. නැවතත් ආටමිස් එකේ යන්නේ පෘථිවියට ආවේ දෙසැම්බර් 11 වෙනිදා. ඒ කියන්නේ මේ සම්පූර්ණ මෙහිමට දවස් 20 ගානක කාලයක් ගත වෙලා තියෙනවා. මේක ස්ටෙප් බයි ස්ටෙප් මම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද්ද මේ කියලා මෙතෙන්දී අභ්‍යවකාශගත වීම. ඊට පස්සේ රොකට් අයින් කළා. මෙන්න මේ ඊට පස්සේ ඔරයන් කැප්සූල් එක කියන අවසන් අධ්‍යයනයේ විතරයි චන්ද්‍රයා කරා ගියේ. මොකද ඉස්සේ මේ රොකට් යන ඔක්කොම පෘථිවියේදීම අයින් කරනවා. ඉච්චර බරක් ගෙනියන්න බැරි හින්දා මේ ඔරයන් කැප්සූල් එක ගිහිල්ලා ඒක තමයි චන්ද්‍රයා වටා ගිහිල්ලා නැවතත් පෘථිවියට පැමිණියේ.
මේ දැක්වෙන්නේ අවස්ථාවදී ලබාගත් ඡායාරූප එකක් මේ අභ්‍යවකාශයනේ අභ්‍යවකාශගත කරපු අවස්ථාව ඊට පස්සේ මේ ඔරයන් කැප්සියුල් එකට පෘථුවිය දර්ශනය වෙච්ච ආකාරය මේක ලබා ගන්න අවස්ථාව පෘථුවිය ඉඳන් කිලෝමීටර් 90000ක් විතර ඇතින් නම් තමයි මේ ඡායාරූපය ලබාගත්තේ ඊට පස්සේ මේ පෘථුවිය චන්ද්‍රයා සහ ඔරයන් කැප්සියුල් එක ඔරයන් කැප්සියුල් එක ඡායාරූපය ගත්ත ආකාරය ඒ කියන්නේ චන්ද්‍රයාට ඈතට ගිහිල්ලා සිටින අවස්ථාව තමයි මේ ඡායාරූපය ගත්තේ ඊට පස්සේ තියෙන්නේ ඔරයන් කැප්සියුලේ චන්ද්‍රයාට ආසන්න වෙච්ච අවස්ථාවක ලද්දත් චන්ද්‍රයාගේ ඡායාරූපයක් ඊළඟට අවසානයේ තියෙන්නේ ඔරයන් කැප්සියුල් එක පැසිෆික් සාගරයට ගොඩ බහපු අවස්ථාව මේ පැරෂුට් වලින් මේ තියෙන ඔරයන් කැප්සියුල් එක මේකට අපි කියන්නේ ස්ප්ලෑෂ් ඩවුන් එකක් කියලා. එතකොට ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති ආටමිස් එකම හිමිම ඉතාමත් සාර්ථකව අපිට සිදු කරගන්න පුළුවන් වුණා කියලා. එතකොට ආටමිස් එකම හිමිමේ සාර්ථකත්වය මත තමයි ඊළඟ මෙහෙයුම් තීරණය වන්නේ. සර් මේ අපලෝ මෙහෙම වලින් විතරද චන්ද්‍රයා වෙත මිනිසු ගෙන දෙන කෙනෙක් රුසියාව යවල නැද්ද මේ මිනිසු කවුරුත් තා වෙනත් රුසියාව කවුරුත් යවල නැහැ අපලෝ මෙහෙම වලින් විතරයි 1969 ඉඳන් 72 දක්වා අපි කෂකමෙන් දොස් දෙක කැවි රුසියාව එකට උත්සාහ කළා රුසියාවට ඒක කරගන්න බැරි වුණා කොහොමද ඊට පස්සේ ඒක එහෙම අතහැරලා දැම්මා රුසියාව ඊට පස්සේ බැලුවා මේ සෙනසුරුට යන්න සෙනසුර මේ සිකුරුට හැබැයි ඒකත් අර මතක ඇති වෙනරා මිෂන් ගොඩක් තිබ්බා සිකුරුට ආපු ඒවා ඒවත් ඊට පස්සේ සිකුරුට ගියාට පස්සේ එතන තේරුණා දෙන්න මිනිස්සු වස්වන්න බෑ කියලා ඊට පස්සේ ඒකත් අතහැරලා තමයි කොහොම හරි අර ඊට පස්සේ සෝවියට් රුසියාව කරන් වැටුණේ ඒකේ ප්‍රශ්න ගොඩක් ඉඳලා රුසියාවට කොහොමදවත් බැරි වුණා චන්ද්‍රයාට යවන්න දැනුත් රුසියාව නෙමෙයි ඊළාට තියෙන්නේ චීනේ සමහර ලාවට දැන් ඇමරිකාවත් එක්කම වගේ චීනනුත් මිනිස්සු චන්ද්‍රයාට යවන්න ඉඩ තියෙනවා සර් ඒතර සෙලස් රොකට් එක SLS rocket එක එකපාරක් භාවිතා කරාට පස්සේ rocket එක සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවාද? ඔව් ඒක reuse කරන්න බෑ. SLS එක සම්පූර්ණයෙන් ඉවරයි. ඒ කියන්නේ ඒක ගියාට පස්සේ එකපාරක් පාවිච්චි කරන්න පුළුවන්. අර solid rocket boosters දෙකයි මෙතෙක්ේ කො එකයි ඔක්කොම එකපාරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක සේවා මුදල් වෙනවා. ඒක ලොකු පාඩුවක් අන්න ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකට බිලියන ගාණක් යනවා rocket එකක් හදලා ඒක කරන්න. ඒතකොට ඒක නැති වෙනවා කියන්නේ ලොකු පාඩුවක්. හැබැයි ඒකට අනිත් විකල්ප තමයි ස්පේස් එක්ස් එකෙන් කරන්නේ. ඒ කියන්නේ මොයිස්ටරට කතා කරන්නම්. ස්පේස් එක්ස් එක රියුසබල් රොකට්ස් පාවිච්චි කරනවා. එතකොට ඒ රොකට් වලින් සමහර වෙලාවට මේ විදියට ලොකු වියදමක් නැතුව ඉස්සරහට භාවිත කරන්න පුළුවන්. හැබැයි තාම ටෙස්ටින් ලෙවල් එකේ තියෙන්නේ. ඒක මම තව ඉස්සරහට තව කොටකින් කතා කරන්නම්. රයිට්. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපලෝ මෙහෙයුමේදී සිදු කරපු දේ ආපහු දැන් ආටමිස් මෙහෙයුමේදී අපි සිදු කරන්නේ නැහැ කියලා. ඒකට එකක් එක හේතුවක් තමයි අපලෝ මෙහෙම සිදු කරපු කාලේදී තාක්ෂණය ගොඩක්ම අඩුයි. එතකොට ඊට වඩා දැන් තාක්ෂණය ගොඩක් වැඩි. එතකොට අපිට එක ටෙස්ට් රන් එකකින් බලන්න පුළුවන් කියන ආර්මිස් එක මෙහෙමෙන් කළේ ඇත්තටම ඔරයන් කැප්සියුල් එක පෘථුවිය ඉඳන් යවලා චන්ද්‍රයා කරා ගමන් කරලා ආපහු පෘථුවියට ගේන්න පුළුවන්ද කියලා. මේක ටෙස්ට් කළාට පස්සේ ඊළඟට ආර්මිස් 2 මෙහෙම තියෙනවා. මෙතෙන්දී මිනිසුන් සහිත ප්‍රථම ආර්මිස් 2 යානය ලබන අවුරුද්ද කියන්නේ 2024 චන්ද්‍රයා කරා ගමන් කරනවා. හැබැයි ආටමිස් 2 යානය චන්ද්‍රයා මතුවිට ගොඩබසින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආටමිස් 2 යානය කරන්නේ ආටමිස් 1 කලා වගේම මිනිසුත් එක්ක චන්ද්‍රයා කරා ගිහිල්ලා චන්ද්‍රයාවට අපක්ෂගත වෙලා ඉඳලා නැවතත් පෘථුවියට පැමිණෙනවා. ඊට පස්සේ ආටමිස් 3ේදී තමයි මිනිස්සු චන්ද්‍රයා මතුවිට ගොඩබහින්න හිතාගෙන ඉන්නේ. ඒක සිදු කරන්නේ 2025 දැන්ට තියෙන විදිහට. එතකොට 2025 දී නැවතත් මිනිස්සු චන්ද්‍රයා මතුවිට ගොඩබසින්න බොහෝ දුරට ඉඩ තියෙනවා. කියන්නේ තවත් අවුරුදු 3කින් තුනක් නෑ තව අවුරුදු 2කින් ඒ වගේ කාලෙකින් චන්ද්‍රයා මතුවිට බොහෝ දුරට ආපහු මිනිස්සු ගොඩ බහින්න ඉඩ තියෙනවා. හැබැයි මෙතෙන්දී තාම ඒ සඳහා තාක්ෂණය දියුණු කරලා නැහැ. ඒකට අවශ්‍ය අභ්‍යවකාශ යාන තාම නිර්මාණය කරමින් තියෙන්නේ. චන්ද්‍රයා මතුවිට ගොඩ බසින්න උත්සාහ කරන්නේ SpaceX ආයතනයේ Human Landing System HLS කියලා හඳුන්වන රොකට් යානය. ඔයගොල්ලෝ දන්න ඇති SpaceX එකේ තියෙනවා Spaceship කියලා එකක්. ඒකේ වෙන වර්ෂන් එකකින් තමයි මේ මිනිස්සුන්ව චන්ද්‍රයා මතුවිටට ගොඩගස්වන්න හිතන් ඉන්නේ. මොකද හේතුව තමයි පෘථුවියේ ඉඳන් යන ඔරයන් කැප්සියුල් එකට චන්ද්‍රයා මතුවිටට ගොඩ බහින්න බෑ. ඒක පෘථුවියේ ඉඳන් ගිහිල්ලා චන්ද්‍රයාවට අක්ෂිගත වෙලා ඉඳලා නැවත පෘථුවියට එන්න විතරයි පුළුවන්. ඒතර මිනිස්සුන්ව චන්ද්‍රයා මතුවිටට ගොඩබස්සන්න ලෑන්ඩින් මොඩියුල් එකක් ඕනේ. ඒ ලෑන්ඩින් මොඩියුල් එක තමයි SpaceX එකෙන් හදන්නේ. ඒතකොට SpaceX එකෙන් හදන මේ ලෑන්ඩින් මොඩියුල් එක චන්ද්‍රයා ගාවට ගෙනihin තියලා ඊට පස්සේ ඔරයන් කැප්සියුල් එක තමයි ඔරයන් කැප්සියුල් එකෙන් 2025 ගියාට පස්සේ එතනින් අභ්‍යවකාශගාමීන් මාරු කරනවා මේ Human Landing System එකට. ඊට පස්සේ තමයි මේ Landing System එක චන්ද්‍රයා මතුපිටට ගොඩ බහින්නේ.
ඊට පස්සේ මෙතනින් ඉවත් වෙලා ආපහු අභ්‍යවකාශගාමී ඔරයන් කැප්සියුල් එකට ගිහිල්ලා නැවත පෘථිවියට පැමිණ. කියන්නේ මේක ටිකක් සංකීර්ණ ක්‍රියා තමයි. කැපලෝම හිමේදී අපි කළේ ලූනා මොඩියුල් එකක් කියලා එකක් තිබ්බා. ලූනා මොඩියුල් එක පෘථිවිය ඉඳන්ම රැගෙන ගියා. ඒකට පෘථිවිය ඉඳන් රැගෙන ගිහින් ලූනා මොඩියුල් එක චන්ද්‍ර කක්ෂයට ගියාට පස්සේ චන්ද්‍රයා අභ්‍යන්තර ගොඩබහිනවා. එතන ඉඳන් ඒකේ තව කොටසක් තමයි උඩට ඇවිල්ලා මදර් ෂිප් එක කියන්නේ අර චන්ද්‍රයා වටා කක්ෂගත වෙවි තිබ්බ අභ්‍යවකාශ යානයත් එක්ක එකතු වුණේ. හැබැයි අපල් ආටමිස් මෙහෙයුමේදී එහෙම දෙයක් සිද්ධ කරන්නේ නැහැ. ආටමිස් මෙහෙයුමේදී අභ්‍යවකාශගාමී ගමන් කරන ඔරයන් කැප්සියුල් එකේදී නමුත් චන්ද්‍ර කක්ෂයේදී ස්පේස් එක්ස් යානයකට මේ අභ්‍යවකාශගාමීන් හතර දෙනෙක් යන්න ඉන්නේ. හතර දෙනාගෙන් දෙන්නෙක් මාරු වෙනවා. ඒ දෙන්න තමයි ඊට පස්සේ කියලා චන්ද්‍රයා මතු පිටට ගොඩබහින්න ඉන්නේ. හැබැයි මේ තාක්ෂණය මම කිව්වා වගේ තාම ඩෙවලොප් කරගෙන යන්නේ, තාම නිර්මාණය කරන, يعني තාම එක ටෙස්ට් කරලවත් වුත් නැහැ. බොහෝ දුරට ඒ වුණාට අපි 2025 විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්. රයිට්. ඒක තමයි දැනට ආටමිස් මෙහෙයුම් යටතේ තියෙන්නේ. එතකොට 2025 දී මේ අභ්‍යවකාශ යානයේ දිනුවත් එක්ක අපිට බොහෝ දුරට මිනිස්සුන්ව චන්ද්‍රයා මතු පිටට අවුරුදු 50 ගානකට පස්සේ ගොඩබස්වන්න පුළුවන් වෙයි කියලා පුළුවන්. ඒක පුළුවන් කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඊළඟට ඊළඟ අභ්‍යවකාශ මෙහෙයුම් වලදී මෙහෙම දෙයක් නෙමෙයි කරන්න හිතන්නේ. ඊළඟට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙන්නේ චන්ද්‍රයා වටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කරන්න. ඒක තමයි අපි ලූනා ගේට්වේ ස්පේස් සෙන්ටර් එකට අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියලා කියන්නේ. මේක ඉදි කළාට පස්සේ චන්ද්‍රයා මතු පිටට මිනිසුන් යවීම ඉතාමත් පහසු වෙනවා. ඒකට හේතුව තමයි දැන් අපි දැන් පෘථිවියේ ඉඳන් ඔරයන් කැප්සියුල් එකේ යවන මිනිසුන්ව චන්ද්‍රයා ගාවදී අපි ස්පේස් එක්ස් යානයකට මාරු කරනවා. ඒතොර මේක ටිකක් වෙලා යන අමාරු ක්‍රියාදාමයක්. හැබැයි දැන් චන්ද්‍රයා වටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තියෙනවා නම් අපිට ලේසියෙන්ම ස්පේස් එක්ස් යානය චන්ද්‍ර ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔරයන් කැප්සියුල් එකත් ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ අභ්‍යවකාශ ගාමීට පහසුවෙන් මාරු වෙන්න පුළුවන්. දැන් අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් වලට මේ ලූනා ගේට්වේ ස්පේස් ස්ටේෂන් එක භාවිතා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ගේට්වේ මොඩියුල් එක 2024 මේක ඉදිකිරීම ආරම්භ කරනවා කරන්න තමයි ඒකත් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක එකපාරට කරන්න බෑ. මේ අභ්‍යවකාශ මේ කොටස් සියල්ලම අපි පෘථිවියේ ඉඳන් චන්ද්‍රයා කරා යවන්න ඕනේ. ඒකට ලොකු වියදමක් යනවා, ශක්තියක් වැයෙනවා. එතකොට මේක 2025 වෙද්දී ඉදි කරලා ඉවර කරන්න බෑ. හැබැයි ඊට පස්සේ සිදු කරන ආටමිස් 4 වෙනි මෙහෙයුමට ලූනා ගේට්වේ මොඩියුල් එක අනිවාර්යයෙන්ම භාවිතා කරන්න පුළුවන් වෙයි. එතකොට අපි කරන්නේ පෘථිවිය ඉඳන් SpaceX මොඩියුල් එක යවනවා ලූනා ගේට්වේ මොඩියුල් එකට, ලූනා ගේට්වේ ස්පේස් සෙන්ටර් එකට. එතෙන්ට ඒක සම්බන්ධ කරනවා. ඊට පස්සේ SLS රොකට් එකෙන් යවනවා ඔරයන් කැප්සියුල් එක අභ්‍යවකාශගාමීන් එක්ක. ඒ අභ්‍යවකාශගාමීන්ුත් ගිහිල්ලා ගේට්වේ ස්පේස් සෙන්ටර් එකට එකතු වෙනවා. ඊට පස්සේ ඔතෙන්දී තමයි අභ්‍යවකාශගාමීන් මාරු වීම සිදු වෙන්නේ. මාරුලා අභ්‍යවකාශගාමීන්ට චන්ද්‍රයා මතු පිටට ගොඩ බහින්නත් පුළුවන්, ආපහු පැනින්නත් පුළුවන්. එතකොට මේ ලූනා ගේට්වේ ස්පේස් ස්ටේෂන් එක අන්තර් මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් ඉන්ටර්මීඩියටි පොයින්ට් එකක් විදියට ඉදිරියට දිගටම ක්‍රියාත්මක වෙනවා. පෘථිවියෙන් යනකොට කෙලින්ම අපට චන්ද්‍රයාට යන්නේ නැහැ. මේ ගේට්වේ එකට ගිහිල්ලා ගේට්වේ එකේ ඉඳන් තමයි චන්ද්‍රයාට එන්නේ. ආපහු චන්ද්‍රයා ඉඳන් පැමිණෙද්දි ගේට්වේ එකට ඇවිල්ලා ගේට්වේ එකේ ඉඳන් තමයි නැවතත් පෘථිවියට එන්නේ. දැන් මේ විදිහට තමයි අනාගත චන්ද්‍ර මෙහෙයුම් සහ අනාගත චන්ද්‍ර ජනාවාස ඇති කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ලූනා ගේට්වේ එකත් සම්පූර්ණ කළාට පස්සේ ඊට පස්සේ අපිට කල්පනා කරන්න පුළුවන් චන්ද්‍රයා මතු පිට නිත්‍ය මිනිස් ජනාවාසයක් ඉදිකරන එක ගැන. දැන් ඒ ගැන අපි බලුවොත් එහෙම දැන් මේ තියෙන්නේ ඉමේජ් එකක්. චන්ද්‍ර ජනාවාසයක් ඇති කරන්න මෙන්න මෙහිමයි හිතන් ඉන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මෙතන කිහිප ටිකක් දේවල් අඳුර ගන්න පුළුවන් ඇති. චන්ද්‍රයාගේ මතු පිට ඉඳද්දී අපිට ශක්තිය ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සූර්ය පැනල. ඒතොර සූර්ය පැනල වලින් අපට ශක්තිය ලබා ගන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට චන්ද්‍රයා මතු පිට ජීවත් වෙන්න තැනක් හදාගන්න. දැන් මේවා තමයි ලිවින් හැබිටැට් විදිහට තියෙන්නේ. දැන් මේක මේ දූවිලි වලින් දැන් මේ චන්ද්‍ර පාෂාණ සහ පස් වලින් මේක ආවරණය කරලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා හිතාගන්න පුළුවන්ද? මේ චන්ද්‍රයාගේ පස් වලින් ආවරණය කරලා තියන්නේ විකිරණයින්ද? ඔව්, එකක් තමයි විකිරණ. එකක් විකිරණ. ඔහො චන්ද්‍රයාගේ පෘථිවිය වගේ චුම්බක ක්ෂේත්‍රයක් සහ වායුගෝලයක් නැහැ. විශේෂම චුම්බක ක්ෂේත්‍රයක් නැහැ. ඒකින්ද චන්ද්‍රයාගෙන් පැමිණෙන, කියන්නේ සූර්යාගෙන් සහ අභ්‍යවකාශයෙන් පැමිණෙන විකිරණ අභ්‍යවකාශ ගාමීන්ට කෙලින්ම වදින්න පුළුවන්. ඒක
එතකොට විකිරණයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් උත්තර ක්‍රමය තමයි මේ වගේ පස් හරි මුණුවයින් හරි ආවරණය කරගන්න එක. එතකොට අපි චන්ද්‍රයා මතු පිට මේ වගේ ලිවින් හැබිටැට් එකක් හදනවා නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක චන්ද්‍ර පස් වලින් ආවරණය කරන එක. එතකොට අපිට විකිරණ වලිනුත් බේරෙන්න පුළුවන්. එතකොට මේක ඇතුළේ තමයි මිනිස්සු ඉන්නේ. මීටත් අමතරව චන්ද්‍රයාගේ වායුගෝලයක් නැති හින්දා ඉතා කුඩා ප්‍රමාණයේ උල්කාපාත අපි හිතන මයික්‍රොමීටරයිට් කියලා කුඩායවත් වුණ විශාල ඒවා මේ චන්ද්‍ර කුෂ්ඨයේ කොයි වෙලෙත් ඝට්ටණය වෙනවා. දැන් පෘථිවිය අපි උල්කාපාතයක් වශයෙන් දකින දේවල් ඒක සිද්ධ වෙන්නේ පෘථිවි වායුගෝලයේ ඒ කුඩා ග්‍රහක කොටස දහණය වීම නිසා. නමුත් චන්ද්‍රයා සතු වායුගෝලයක් නැති හින්දා මේ උල්කාපාත කොටස් කොයි වෙලෙත් චන්ද්‍ර කුෂ්ඨයේ සමග ඝට්ටණය වෙනවා. ඒක ඒකිනුත් මිනිස්සු බේර ගන්න පුළුවන් අපිට මේ වගේ ආවරණයක් හදා ගන්න පුළුවන් නම්. එතකොට විකිරණයෙන් බේරෙන්න සහ කුඩා උල්කාපාත කොටස් බේරෙන්න යන අවස්ථා දෙකටම පාවිච්චි කරන තමයි මේ වගේ ලිවින් හැබිටැට් එක පස් වලින් ආවරණය කරන්නේ. ඊට පස්සේ චන්ද්‍රයා මතු පිට ඉන්න මිනිස්සුන්ට ආහාර අවශ්‍ය වෙනවා. මේ ආහාර අපිට ග්‍රීන් හවුසස් වල හදා ගන්න පුළුවන්. මේ ග්‍රීන් හවුසස් වල අපිට එන්වයරන්මන්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කියන්නේ බාහිර පරිසර තත්ත්වයන් අපිට හදා ගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඊට පස්සේ මේ ග්‍රීන් හවුස් වල තමයි මිනිස්සුන්ට වගා කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේක කන්සෙප්ට් එකක් විතරයි. හැබැයි සමහරලාට දැනට තියෙන විදිහට මිනිස්සුන්ට මුලින්ම මෙහෙම දෙයක් හදාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් එහෙම බලාපොරොත්තුව තියෙන්නේ චන්ද්‍රයා මතු පිට තියෙනවා ලාවා ටියුබ්ස් කියලා දෙයක්. ඒ කියන්නේ ඉස්සර චන්ද්‍රයා ඇති වෙච්ච කාලෙම චන්ද්‍රයා මතු පිටට ලාවා ගමන් කරපු කුහරයන් තියෙනවා චන්ද්‍රයා මතු පිට. එතකොට සමහරලාට මේ ලාවා ටියුබ් එකක උනත් මුලින්ම ජීවත් වෙන්න පුළුවන් විකිරණයෙන් සහ අනිත් දේවල් වලින් බාහිර විකිරණ නිසා උල්කාපාත වලින් බේරිලා මුලින්ම ඊට පස්සේ මේ වගේ අනිවාර්යයෙන්ම ලිවින් හැබිටැට් එකක් හදාගන්න. ඒක තමයි දැනට බලාපොරොත්තු තියෙන්නේ. මේක නිකන් ඒක කරන්නේ කොහොමද කියලා අඳපු චිත්‍රයක් විතරයි. දැන් මේ ඇති කිරීම බොහෝ දුරට අපිට 2025න් පසුව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආටිමිස් 3 මෙහිමෙන් චන්ද්‍රයා මතු පිටට මිනිස්සුන් ගොඩපස්සවලා නැවතත් පෘථිවියට රැගෙන යමින් පසුව ගේට්වේ ස්පේස් සෙන්ටර් එකේ ඩෙවලොප්මන්ට් එක ඒවත් එක්ක අපිට පුළුවන් මේ වගේ චන්ද්‍රයා මතු පිට නිත්‍ය මිනිස් ජනාවාසයක් ඇති කිරීම ආරම්භ කරන්න. ඒතොර ඒක තමයි චන්ද්‍ර ජනාවාස ඇති කිරීමේ දැන්ට තියෙන තත්ත්වය. මොකක්ද ප්‍රශ්නයක් කොහොමද? දරර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්වයංක්‍රීයවද වැඩ කරන්නේ? ඔව් ඒකේ සාමාන්‍ය කොයිවිලෙත් මිනිස්සු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොයිවිලෙත් මිනිස්සු ඉන්නවා. අර ලුනා ගේට්වේ එක ස්වයංක්‍රීයව තියෙන්නේ. ස්වයංක්‍රීය කියන්නේ ඒකේ කොයිවිලෙත් මිනිස්සු නේ අවශ්‍ය වෙලාවට විතරයි ඒක පාවිච්චි කරන්නේ. හරිද? රයිට්. ඊළඟට අපි දැන් බලමු දැන් මෙන්න මේ වගේ තත්ත්වයක තමයි දැන්ට තියෙන්නේ මිනිසා චන්ද්‍රයා මතු පිටට ගමන් කිරීම සහ චන්ද්‍ර ජනාවාසය ඇති කිරීම. ඊළඟට බලමු චන්ද්‍රයා මතු පිට අපි මිනිස් ජනාවාසයක් හදනවා නම් ඒකට තියෙන අභියෝග මොනවද කියලා. මෙන්න මේ අභියෝග ටිකට තමයි අපි පිළිතුරු හොයන්න ඕනේ. එතකොට තමයි අපිට චන්ද්‍ර ජනාවාසය ඇති කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනි අභියෝගය තමයි වායු ගෝලයක් නොමැති වීම. දැන් චන්ද්‍රයා මතු පිට අපිට පෘථිවිය වගේ ඉදිරියට බහලා හුස්ම ගන්න බෑ. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? එකක් තමයි මේ වගේ බයෝ බබල් එකක්. එහෙම නැත්නම් ක්ලෝස්ඩ් ලිවින් හැබිටැට් එකක් හදාගන්නවා. බයෝ බබල් එකක් කියන්නේ මේක ඇතුලේ සම්පූර්ණ ආවරණය කරලා තියෙන මේක ඇතුලේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සහ නයිට්‍රජන් වායු දාන්න පුළුවන්. එතකොට මේ බයෝ බබල් එක ඇතුලේ අපිට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. වායු ගෝලයක් නොමැති වීමට අපිට ඒක පිළියමක් වශයෙන් ගන්න පුළුවන්. හැබැයි වායු ගෝලයක් නොමැති හින්දා අර පුරා උල්කාපාත වගේ දේවල් පැමිණෙන එකට ආරක්ෂාව වශයෙන් අපිට මේ අපි ඉන්න ලිවින් හැබිටැට් එක අර පින්තූරේ තිබ්බ විදිහට චන්ද්‍ර පාෂාන සහ පස් වලින් වහන්න පුළුවන්. එතකොට කුඩා අභ්‍යවකාශ කොටස් මේ දූවිලි කොටස් ඒ කියන්නේ ග්‍රහක කොටස් වල ඝටනයන් වලින් බාධාවත් නොවී ලිවින් හැබිටැට් එක තියාගන්න පුළුවන්. අපිට ඒක තමයි දැනට තියෙන සොලූෂන් එක වායු ගෝලයක් නොමැති වීම ගැන. ඊළඟ එක තමයි චුම්බක ක්ෂේත්‍රයක් නොමැති වීම. චුම්බක ක්ෂේත්‍රයක් නොමැති වීම නිසා අපිට වෙන්නේ චන්ද්‍රයා මතු පිට ඉන්න අභ්‍යවකාශගාමීන්ට විකිරණ මගින් ලොකු බලපෑමක් ඇති වෙනවා. මෙලෙස විකිරණ මගින් නැති වෙන බලපෑම නැති කරන්න අපිට කරන්න පුළුවන් දේ තමයි ආයෙත් අර විදිහට ලිවින් හැබිටැට් එක පස්සුලිම වගේ ආවරණය කරන එක. හැබැයි චන්ද්‍රයා මතු පිට ගමන් කරද්දී අපිට ඒක කරන්න බෑ. අපි තුන් ග්‍රීන් හවුස් එක අපිටම වහන්න බෑ. මොකද ඒකට සූර්යාලෝකය වැටෙන්න ඕනේ. ඊට පස්සේ චන්ද්‍රයා මතු පිට අපි ලිවින් හැබිටැට් එකේ ඉඳන් ග්‍රීන් හවුස් එකට ගමන් කරනවා. අපි අභ්‍යවකාශ ඒ කියන්නේ ස්පේස් සූට් එකක් අඳගෙන යන්න ඕනේ. ඒ සූට් එකට යම් ආරක්ෂාවක් තියෙනවා. හැබැයි පෘථිවිය තරම් ආරක්ෂාවක් තියෙන්නේ නැහැ. මොකද පෘථිවිය මතු පිට චුම්බක ක්ෂේත්‍රයක් තියෙන නිසා
බාහිර අවකාශයෙන් පැමිණෙන විකිරණ මුකුත්ම පෘථිවිය පත්පුරට පැමිණෙන්නේ නැහැ. තාමත් සුළු ප්‍රමාණයක් තමයි පැමිණෙන්නේ. හැබැයි චන්ද්‍රයාගේ වායුගෝලයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් නැති හින්දා ඒ විකිරණ සියල්ලම වගේ චන්ද්‍ර පෘෂ්ඨයේ මත්පුරට පැමිණෙනවා. එතකොට දැනට තියෙන විශාලතම ගැටලුවක් තමයි විකිරණ වලින් අභ්‍යවකාශගාමීව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. එහෙම විකිරණ වලට නිරාවරණය වුණොත් එන්නේ අභ්‍යවකාශගාමීන්ගේ සෙල්ස්, ඒ කියන්නේ සෛල වලට බලපෑම් සිද්ධ වෙනවා. මේ බලපෑම් වලින් ඊට පස්සේ වෙන්නේ අභ්‍යවකාශගාමීන්ට කැන්සර්ස් හැදෙන වල පිළිකා ඇති වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් යම් වෙන වෙන සංකූලතා ඇති වෙන්න පුළුවන්. මේ විදිහට විකිරණ වලට නිරාවරණය වීමෙන් ඒක තමයි දැනට චන්ද්‍රයා මතුපිට මිනිස් ජනවාසයක් ඇති වීමට තියෙන ප්‍රධානතම ගැටලුවක් වෙන්නේ. ඊළඟට ඔය දැන් චුම්බක ශේෂය සහ වායුගෝලය නැති හින්දා තමයි අපිට ඊට අධික විකිරණයකට මුහුණ දීමට සිදු වෙන්නේ. කියන්නේ පෘථිවිය මතුපිට ඉන්නවට වඩා තාමත් වැඩි විකිරණයකට අපිට මුහුණ දීමට සිදු වෙනවා චන්ද්‍රයා මතුපිටට ගියොත් එහෙම. දැන් ඒකට අපට දැනට තියෙන හොඳම විකල්පය තමයි මම කලින් කිව්ව විදිහට අපි ජීවත් වෙන ප්‍රදේශය චන්ද්‍ර පස් සහ පාෂාණ වලින් වසාගෙන ජීවත් වීම. ඊළඟට තියෙන ප්‍රශ්න තමයි ජලය සපයා ගැනීමට අපහසු වීම. කියන්නේ චන්ද්‍රයා මතුපිට පෘථිවිය වගේ ජලය අපිට ගන්න බෑ. කියන්නේ ලිඳක් අපල වගේ නැත්තම් ගංගා මුකුත් නැහැ චන්ද්‍රයා මතුපිට. එතකොට මේකට පිළිතුරක් වශයෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ චන්ද්‍රයාගේ ද්‍රවයක් ආශ්‍රිතව මුලින්ම ගොඩ බහින්න. මොකද චන්ද්‍රයාගේ ද්‍රවයන් ආශ්‍රිත ආවාට තියෙනවා. මේ ආවාටවල සූර්යාලෝකයේ වැටෙන්නේ නැති තැන්වල අයිස් තියෙනවා. මේ අයිස් අපිට ජලය වශයෙන් ජල ප්‍රභවයක් වශයෙන් භාවිත කරන්න පුළුවන් වෙනවා. එතකොට දැන් කොහොමත් ආටමිස් 3 මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන් පෘථිවිය චන්ද්‍රයා මතුපිට ගොඩ බහින්න බලාපොරොත්තු වෙන්නේ චන්ද්‍රයාගේ දකුණු ද්‍රවය ආශ්‍රිතව. එතකොට මේ වගේ ද්‍රවයක් ආශ්‍රිතව සූර්යාලෝකයේ වැටෙන්නේ නැති තැන්වල අයිස් තියෙන හින්දා මේ අයිස් අපිට ජලය කරලා අපේ අවශ්‍යතාවලට ගන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට ජල ප්‍රශ්නෙට නම් විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි ඒ වගේ ද්‍රවයක් ආශ්‍රිතව සම්පූර්ණ බැස්සොත්. ඊළඟ ප්‍රශ්නේ තමයි චන්ද්‍රයාගේ පස් වගා කටයුතු සඳහා ප්‍රශස්ත නෝ. ඒ කියන්නේ ඒක ඔප්ටිමල් නෑ. අපිට පෘථිවිය වගා කරනවා වගේ චන්ද්‍රයා මතුපිට වගා කරන්න බෑ. ඒකට හේතුව තමයි එමක් පස්වල ජලය නෑ. ඊළඟට ශුද්ධ ජීවීන් නෑ. අනිවාර්යයෙන්ම පස් තුල වගා කිරීමට ශුද්ධ ජීවීන් සිටින්න ඕනේ. ඊට පස්සේ මේ පස් රේඩියේෂන් එහෙම තමයි විකිරණ මගින් ගොඩක් දුරට කැඩිලා ඒ කියන්නේ ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒතකොට මේ විකිරණ වලින් සිදුවෙච්ච හානිය ඊට පස්සේ ජලය නොමැති වීම ඊටත් අමතරව ශුද්ධ ජීවීන් නොමැතිව මේ වගේ ප්‍රශ්න ගොඩක් හින්දා චන්ද්‍ර පාෂාණවල වගා කිරීම ටිකක් අමාරුයි. අපි ඒක ඇත්තටම කරලා බලලා තියෙනවා. දැන් මම කිව්වා අපලෝ මියුම් වලදී චන්ද්‍ර පාෂාණ කිලෝ 382ක් පෘථිවියට ගෙනාවා කියලා. මේ චන්ද්‍ර පාෂාණ භාවිතා කරලා අපි පෘථිවිය මතුපිට වගා කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒක යම් ප්‍රමාණයකට සාර්ථක වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන තරම් සාර්ථක වෙලා නැහැ. නමුත් ඉදිරියේදී අපිට ඒ සම්බන්ධව යම් සිදුවක් කරන්න පුළුවන් වෙයි. දැනට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි චන්ද්‍රයා මතුපිට තියෙන පස් වගා කටයුතු සඳහා ප්‍රශස්ත නොවීම. එතකොට අපි ග්‍රීන් හවුස් එකක් හැදුවත් මේ ග්‍රීන් හවුස් එක ඇතුළ අපිට පාවිච්චි කරන්න වෙන්නේ චන්ද්‍රයාගේ පස්ින්ද මේක අපිට මොඩිෆයි කරලා වෙනස් කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම. නැත්නම් දැන් තියෙන ආකාරයට අපිට එහෙම වගා කරන්න හැකියාවක් නැහැ. ඊළඟට බලුවොත් තියෙන ප්‍රශ්නේ ඊළඟ ශක්තිය නිපදවීම බෙදා හැරීම සහ කලවණාකරණය. දැන් මම කිව්වා චන්ද්‍රයා මතුපිට ශක්තිය නිපදවන්න අපිට තියෙන හොඳම ක්‍රමය තමයි සූර්ය පැනල. ඒ කියන්නේ සූර්යාලෝකයේ හොඳට චන්ද්‍රයා මතුපිට වැටෙනවා. එතකොට අපිට පෘථිවිය මතුපිට කරනවා වගේම අපිට මේ ශක්තිය නිපදවා ගන්න පුළුවන්. හැබැයි මේ ශක්තිය නිපදවා ගත්තට මදි ඒක බෙදා හරින්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍යතාවයන්ව ශක්තිය බෙදා හරින්න වයර් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වයර් නැත්නම් වයර්ලස් ට්‍රාන්ස්මිෂන් එකක් අපි හොයා ගන්න ඕනේ. ඊට අමතරව අපි ශක්තිය කලමනාකරණය කරගන්නවා. ඒ කියන්නේ අපි ගාව කොච්චර ශක්තිය තිබ්බත් අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තැනට ශක්තිය යවා ගන්න බැරි නම් ඒක ගැටලුවක් වෙනවා. ඒකද ශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි මේක ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ අපි අවශ්‍ය තැනට යැවීමත් සහ ඒක කලමනාකරණය කරගන්න නව ක්‍රම හොයා ගන්න වෙනවා. ඊටත් අමතරව තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ශක්තිය ගබඩා කිරීම. දැන් සූර්යාලෝකයෙන් අපිට ශක්තිය ලබා ගන්න පුළුවන් වුණාට මේ විදුලි ශක්තිය ගබඩා කරන්න අපිට එක්ක බැටරි පැක් එකක් કરી වගේ දෙයක් අවශ්‍ය වෙනවා. UPS වල තියෙන වගේ. එහෙම දේවල් දැන් චන්ද්‍රයා මතුපිට අපිට ගෙනියන්න සිද්ධ වෙනවා. ඒකත් එක්තරා ආකාරයක ගැටුවක්. මේකට විසඳුමක් තමයි න්‍යෂ්ටික බලයෙන් ශක්තිය නිපදවීම. හැබැයි න්‍යෂ්ටික බලයෙන් අපිට ශක්තිය නිපදවන්න අභ්‍යවකාශ යානයක යවන වල ලොකු ශක්තියක් ඕන වෙනවා චන්ද්‍රයා මතුපිට මිනිස්සු ඉඳද්දී. එතකොට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක චන්ද්‍රයා මතුපිට යවල ඒ වගේ බලාකාරයක් තත්ත්වයක් හදාගන්න ටිකක් අමාරුයි. ඒක හින්දා දැනට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි සූර්ය පැනල සහ බැටරි භාවිතා කිරීම.
අන්නේ එතන පොඩි ගැටලුවක් තියෙනවා මිනිස් ලබා ගන්න ශක්තිය ගබඩා කරගන්නේ කොහොමද කියලා. ඒවටත් මම හිතන්නේ ඉස්සරහට තව පිළිතුරු හොයාගන්න පුළුවන්. මේ දැන් තියෙන තාක්ෂණය අපේ ප්‍රශ්න තිබ්බත් තව අවුරුදු කිහිපයක් යද්දී අපිට නව නිපැයුම් මගින් මේ ගැටලුව වලට ගොඩක් පිළිතුරු හොයාගන්න පුළුවන්. ඊළඟට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි අඩු ගුරුත්වාකර්ෂණ බලයක ජීවත් වීමර සිදුවීම. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් අපි පෘථුවිය මතු පිට ඉන්න ගුරුත්වාකර්ෂණ බලය වගේ 6න් එකක ගුරුත්වාකර්ෂණ බලයක් තමයි චන්ද්‍රයා මතු පිට තියෙන්නේ. මේ ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙච්ච හින්දා අපේ ඇඟේ මාංශ පේශීන් වලට වැඩි ශක්තියක් අවශ්‍ය වෙන්නේ. يعني වැඩි එෆර්ට් එකක් ඕන වෙන්නේ. අපි පෘථුවිය මතු පිට මොකක් හරි බරක් උස්සනවා නම් ඒ වගේ 6න් එකක බරක් තමයි චන්ද්‍රයා මතු පිට උස්සන්නේ. ඒකට අපේ මාංශ පේශී වල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ විදිහට මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය අඩු වුනම ඒව ෂෙයර් වෙනවා. يعني මසල්ස් එම මාංශපේශි ෂෙයර් වෙලා යන තොට අපිට පෘථුවියට ඇවිල්ලා නැත්නම් ජීවත් වෙන්න අමාරුයි. මීටත් අමතරව චන්ද්‍රයා මතු පිට ගුරුත්වය අඩු නිසා අපේ ඇට සැකිල්ල කියන්නේ ස්ට්‍රක්චර් එක ස්කෙලටන් එක ඒකෙත් ඝනත්වය අඩු වෙන්න පුළුවන්. ඒතකොට ඔක චන්ද්‍රයා මතු පිට වැඩි අපිට බරක් පාවිච්චි කරන්න වෙන්නේ නැති හින්දා මේ අස්ති පද්ධතිය ෂෙයර් වෙලා යන්න පුළුවන්. ඒකත් වෙන්න පුළුවන් ගැටලුවක් අඩු ගුරුත්වය යටතේ ජීවත් වීමදී. දැන් අපි පෘථුවියේ ජීවත් වෙන ගුරුත්වය වගේ හයිනක ජීවත් වෙන හයිනක ගුරුත්වයක ජීවත් වෙද්දී මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එකක් තමයි මාංශ පේශී ෂෙයර් වීම, අනිත් එක තමයි අස්ථි පද්ධතිය ෂෙයර් වීම. මේක නවත්ත ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි චන්ද්‍රයා මතු පිට හැකි තාත් ව්‍යායාම් කිරීම. ඒ කියන්නේ මාංශ සහ අස්ථි පද්ධතියන් භාවිත කරන ක්‍රියාකාරකම් අපිට කරන්න වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ චන්ද්‍රයා මතු පිට මිනිස්සු කවුරුද්දක් හිටියොත් එීම ආයේ පෘථුවියට එද්දී පෘථුවිය මතු පිට මිනිස්සුන්ට ඇවිදින්නවත් බැරි වෙනවා. පෘථුවිය ගුරුත්වාකර්ෂණ බලය ඉතාමත් වැඩි වෙන හින්දා. දැන් මෙතන තවත් ගැටලුවක් තියෙනවා. චන්ද්‍රයා මතු පිට දැන් ඊටසේ පරම්පරාවක් වශයෙන් මිනිස්සු තව ළමයි හදන්න ගියොත් එීම ඒ ළමයින්ට බොහෝ දුරට ආයේ පෘථුවියට එන්න හැකියාවක් නැහැ. මොකද චන්ද්‍රයාගේ 6න් එකේ එන් පෘථුවියේ ගුරුත්වයෙන් 6න් එකට ඉපදිලා ඒ වගේ පරිසරයක ජීවත් වෙච්ච මිනිස්සෙක්ට පෘථුවියට ඇවිල්ලා යගේ 6 ගුණයක ගුරුත්වයක ජීවත් වෙන්න බැහැ. ඒතකොට මේ මිනිස්සුගේ මාංශ පේශීන් හැදෙන්නේ මාර චන්ද්‍ර ගුරුත්වාකර්ෂණයට අනුකූල වෙන්න. එතකොට එතෙන්දී යම් මිනිස්සුක බිහි වෙනවා නම් ඒ මිනිසට පෘථුවියට නැවතත් එන්න හැකියාවක් නැහැ. අර ගුරුත්වාකර්ෂණය ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඉදිරියට ඇති වෙන්න පුළුවන්. දැනට ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. තව අවුරුදු 20ක් 30ක් යද්දී මේ ඇත්තටම ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔකේ අන්න. ස්ටේෂන් එකට ගියාම ඊට පස්සේ මාස දෙකක් තුනක් හෝ ඉඳලානේ යහපව වෙන්නේ. එතකොට ආවහම අනිවාර්යෙන් එකපාරටම එළියට දාන්න නැහැ නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෝමල් මාස ගානක් ඉඳලානේ, ඒ කියන්නේ ඉඳලානේ ඉන්නේ අභ්‍යවකාශය, ඒ කියන්නේ අභ්‍යවකාශයේ ගුරුත්වයක් නැහැනේ. ඔව්. ඒක නිසා ඒකනේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානේ ඉන්න අයටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒගොල්ලත් දවස ගාන එක්සයිස් කරනවා. ඒගොල්ල පුදුමයට ආව මාස ගානක් ඉන්නේ නැහැ. සාමාන්‍ය සතියක් විතර පුදුමියේ ගුරුත්වයට පුරුදු වෙලා තමයි එළියට එන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිස්සු පුදුමියේ ගුරුත්වය ඇතුලේ ඉඳලා ගිහපු කට්ටියනේ. ඒතොර ඒගොල්ලන්ට ඒකට පුරුදු වෙන්න පුළුවන්. අර පෘථුවිය මත ජීවත් වෙච්ච නැති අලුත්ම ජීවියෙක්, කියන්නේ චන්ද්‍රයා මතු පිට ඉපදිච්ච එක්කෙනෙක්ට ඒ පුද්ගලයාට හම්බෙන්නේ අර චන්ද්‍රයාගේ 6න් එකේ ගුරුත්වය විතරයි. ඒ ගුරුත්වයට තමයි ජීවත් වෙන්නේ. එහෙම කෙනෙක් පෘථුවියට આવොත් එහෙම අමාරු වෙන එක ඒක කරන්න බැරි වැඩක්. ඒ කියන්නේ මේ ප්‍රායෝගිකව කරන්න බෑ. අර වගේ අඩු ගුරුත්වයකින් නම් බැරි ගුරුත්වයකට ඇවිල්ලා ජීවත් වෙන්න අමාරුයි. අන්න ඒක තමයි මෙතන තියෙන ගැටලුව වෙන්නේ ඉස්සරහට. හරි සර්. නේ. රයිට්. එහෙනම් අපි බලමු ඊළඟ මොකක්ද තියෙන්නේ කියලා. ඔව් අඩු ගුරුත්වාකර්ෂණ. අනිත් එක ආහාර සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ආහාර සම්බන්ධව ප්‍රශ්නේ තමයි අපිට නැවුම් ආහාර හොද හදාගන්න ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ වගේ ග්‍රීන් හවුසස් වල තිබ්බත් අපිට අවශ්‍ය කරන සියලුම දේවල් ඔතන වර්ධා කරන්න බැරි වෙන්න පුළුවන්. අපිට සමහර දේවල් විතරයි පුළුවන්. ඒ කියන්නේ පෘථුවිය මතු පිට වගේ ඕනේ ඕන දේවල් කන්න බැරි වෙන්න පුළුවන්. එහෙම චන්ද්‍ර ජනාවාසික ජීවත් වෙන මිනිස්සු තවත් දෙයක් තමයි මාංශමය ආහාර. මාංශමය ආහාර බොහෝ දුරට පැකට් කරලා හරි ටින් කරලා හරි තමයි ගන්න වෙන්නේ. චන්ද්‍රය මතු පිට සතුන් නැති කිරීම කියන එක තාම අපිට ඉතාමත් අමාරු දෙයක්. ඒකින්ද ඒක කරන්න බැරි වෙයි. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් දැනට තියෙනවා චන්ද්‍ර ජනාවාසයකට. ඊළඟට හැබැයි චන්ද්‍ර ජනාවාසයකට මෙච්චර ප්‍රශ්න තියෙනවා නම්
ඉතින් ඉහට යන තවත් ප්‍රශ්න කොච්චර තියෙනවද කියලා ඔබලා තේරෙනවා ඇති. චන්ද්‍රය ගැන පෘථිවියට ඉතාමත් ආසන්න තියෙන අභ්‍යවකාශ වස්තුව පෘථිවිය දා කිලෝමීටර් 360,000 අතර ඈතින් තියෙන්නේ. මෙච්චර ළඟින් සාපේක්ෂව ළඟින් තියෙන අභ්‍යවකාශ වස්තුව වුණත් මිනිස්සු යවනවා නම් අපිට මොනතරම් ගැටලු ඇති වෙනවා නම් ඉතින් ඉහට යද්දී තවත් ඊට වඩා ගොඩක් ගැටලු ඇති වෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මම මේ ගැන කතා කරන්න තව චුට්ටකින්. සර් මේ කමියුනිකේෂන් කරද්දී චන්ද්‍ර ජනවාස ඇති කරන එකට මේ නොකියා කම්පැනිම මේ සපෝට් කරනවා සර්. මේ කමියුනිකේෂන් කරන්න ඒගොල්ලොන්ගේ මේකට මම දැක්ක ඉන්ටර්නෙට් එකේ දාලා තිනවා එහෙම මේ නොකියා කම්පැනිම මේ ඒකේ චන්ද්‍ර ජනවාස නොකියා කම්පැනි එක නෑ නේද? ඒක නෑ නේද? නෑ ඒ කියන්නේ මෙහෙමයි. එතන මේ ඔව් එතන හිතන් ඉන්නේ මෙහෙම දෙයක්. චන්ද්‍රයා අපි දැන් චන්ද්‍රයා ඉදන් පෘථිවියට කතා කරද්දී අපි දැන් චන්ද්‍රයා වටත් චන්ද්‍රිකා දෙක තුනක් අක්ෂගත කරන් ඉන්නවා. එතකොට මේ චන්ද්‍රිකා වලින් අපි දැන් පෘථිවියේ සිදු කරන විදිහටම සංවිධානය කරලා කරන්න පුළුවන් වුණා. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉස්සරහට. චන්ද්‍රයා වටා චන්ද්‍රිකා දෙක තුනක් අපිට අක්ෂගත කරගන්න පුළුවන් නම් මේ චන්ද්‍රිකා වලින් අපිට සංවිධානය කටයුතු ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන්. අනිත් එක තමයි පෘථිවියෙන් දැන් චන්ද්‍රයාට සිග්නල් එකක් යන්න තත්පරයක විතර කාලයක් ගත වෙනවා. එතකොට ඩිලේ එකක් එන්නේ නැහැ ලොකුවට අපිට මේ වෙලෙම يعني රියල් ටයිම් කමියුනිකේෂන් කරන්න පුළුවන්. චන්ද්‍ර ජනවාසයකට ඇත්තටම ප්‍රශ්න ගොඩක් අඩුයි වෙනත් තැන් වලට යනවට වඩා. හැබැයි ඒතර එතන කරලා ඒ අත්දැකීම් මත තමයි අපිට වෙනත් තැන් වලට යන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ ඔක් කියන්නේ. සර් මේ චන්ද්‍රයාගේ පස්සල විකිරණ අඩංගු වෙන්නේ නැද්ද? නෑ නෑ එහෙම විකිරණ නෑ පස්සල. විකිරණ විකිරණ වලින් හානි වෙලා තියෙන එක නබ්්‍ය අවකාශයෙන් පැමිණෙන විකිරණ වලින් හානි වෙනවා. ඊට අමතරව චන්ද්‍ර පස්වල විකිරණ නැද අපේ පෘථිවිය පස්වල විකිරණ නැහැනේ. يعني විකිරණශීලී නිදියක් තියෙන ස්ථානයක නිසා සාමාන්‍ය ස්ථානයක විකිරණ නැහැනේ. ඒ වගේ තමයි චන්ද්‍රයත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර අවුරුදු බිලියන ගණනක් විකිරණ වැඩිලා වැඩිලා මේ පාෂාණ හානි වෙලා තියෙනවා. මේක තමයි ගැටලුව. එහෙම හානි වුණාට පස්සේ මේවා කිමිකල් වල වෙනවා. يعني මූලද්‍රව්‍යයන් වල වෙනස්කම් තියෙනවා. ඒතකොට ඒක තමයි දැන් තියෙන ගැටලුව. චන්ද්‍රයා හරහා යෑම කරන්නද මේ ගේට්වේ එකක් හදන්නේ? මේ කියන්නේ අභ්‍යන්තර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වගේම මධ්‍යස්ථානයක් මේ චන්ද්‍රයාවට ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ මූලික ප්‍රමුඛත්වය තමයි චන්ද්‍රයා මතුපිටට ගොඩබහින්න සහ චන්ද්‍රයාගේ සිට පැමිණීම එක පහසු කරගන්න. يعني චන්ද්‍රයාට අපිට කෙලින්ම දිලා ගොඩබහින්න හරි නගින්න හරි අමාරු වෙන්නේ. ඒකින් තමයි මේ ගේට්වේ එක තියෙන්නේ. හැබැයි ගේට්වේ එක භාවිතා කරලා එතනින් දැන් අඟහරුට යවන්නත් පුළුවන්. මොකද අවශ්‍ය කරන දුරත්වයක් يعني මේ ශක්තිය ආදී අපි එතකොට අපි මෙහෙම හිතමු අපිට පෘථිවිය ඉදන් අභ්‍යවකාශ යානයක් කෙලින්ම ගේට්වේ එකට යවනවා. ඊට පස්සේ පෘථිවිය ඉදන් අභ්‍යවකාශ ගාමී වෙනම ගේට්වේ එකට යවනවා. ඊට පස්සේ එතන ඉදන් අභ්‍යවකාශගාමීන් අපිට අඟහරුට යවන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක ඒක ඒතර ට්‍රාන්සිට් පොයින්ට් එකක් විදියට චන්ද්‍රයා මතුපිටට ගොඩ බහින්න හරි ඊට පස්සේ එමු නැත්නම් අඟහරු මතුපිටට යන්න හරි ඒක භාවිත කරන්න පුළුවන් ඉස්සරහ ට්‍රාන්සිට් පොයින්ට් එකක් විදියට. ආ හායි හරි. හරි සර් thank you sir. right. අපි ඊළඟට බලමු දැන් මේවට භාවිත කරන රොකට් වර්ග මොනවාද කියලා. අපි දැන් ඕගොල්ලෝ දන්නවා ඇති මේක SLS රොකට් එක SLS රොකට් ಜಾති දෙකක් තියෙනවා. ආටමිස් එක මෙහෙම විතරයි භාවිත කරල SLS crew කියන රොකට් එක. මේක මීටර් 322ක උසක් තියෙන රොකට් එකක්. ඒක ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් නෑ මීටර් 300 ඔව් නෑ අඩි 322ක් මීටර් නෙමෙයි මීටර් 100 ගණක් තියෙන්නේ. මේක මේ රොකට් එකේ උස ගැන අදහසක් ගන්න පුළුවන්. ගෝල් ෆේස් එකට ගියාම ලංකා බැංකුවේ ඉන්නේ අන්න ඒ වගේ තමයි මෙන්න මේ රොකට් එක එච්චර උසයි. ගෝල් ෆේස් එකේ ඉඳන් අපි ලංකා බැංකුව දිහා බලනකොට අපිට ලංකා බැංකුව පේනවා වගේම උසක් තියෙනවා මේ රොකට් එකට. ඒකටත් වඩා ලොකුයි SLS කාර්ගෝ එක. මේක ඉස්සරහට හදන්න ඉදින එකක්. එතකොට මිනිස්සු ගමන් කරන්න SLS crew රොකට් එක. ඒක තමයි Orion capsule එක තියෙන්නේ. ඊට පස්සේ කාගෝ එහෙම නැත්නම් දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය කරන දේවල් ඊට පස්සේ මොකක්ද ලූනා ගේට්වේ ස්පේස් ස්ටේෂන් එකට අවශ්‍ය කරන දේවල් මේවා අභ්‍යවකාශයට රැගෙන යන්න තමයි SLS කාගෝ රොකට් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙන් අපිට ටොන් 45ක් ගෙනියන්න පුළුවන්. SLS crew එකේ පුළුවන් ටොන් 27ක් විතරයි. ඒ කියන්නේ මේ ඔරයන් කැප්සියුල් එකේ මේ ටික කාගෝ එකෙන් අපිට ලොකු දෙයක් පෘථිවිය ගුරුත්වාකර්ෂණයෙන් ඉවත් කරලා ගෙනියන්න පුළුවන්. ඒතර මේවත් මේකත් තව ඉස්සරහට
ඩියලොප් කරන්නට පටයක් මීට අමතරව තියෙන අනිත් එක තමයි ස්ටාර්ෂිප් එක මේක ස්පේස් එක්ස් ආයතනයට අයත් වෙන්නේ මේකේ උඩ තමයි ස්ටාර්ෂිප් ෂිප් එක දෙන්නේ මෙන්න මේක තමයි අපිට අර ඕන දැනක ගොඩපස්සන් හරි අභ්‍යවකාශ ගත කරන්න හරි පුළුවන් අභ්‍යවකාශ යානය මෙතන තියෙන්නේ ස්ටාර්ෂිප් හෙවි බූස්ටර් එක මෙන්න මේ බූස්ටර් එක තමයි මේ SLS මොඩියුල් එකයි මේ සොලිඩ් රොකට් බූස්ටර්ස් වලින් කරන වැඩේ කරන්නේ මේ සම්පූර්ණ පද්ධතියම අභ්‍යවකාශයට ගමන් කරනවලා එතනින් මෙන්න මේ ස්ටාර්ෂිප් එක අපිට යවන්න පුළුවන් එක්ක චන්ද්‍රයාට එමු නැත්තම් එතනින් එහාට අඟහරු කරා ෘතුවේ ගුරුත්වාකර්ෂණයෙන් මේ සම්පූර්ණ පද්ධතියම උඩට ගෙනියන්න තමයි මේ බූස්ටර් එක අපි භාවිතා කරන්නේ මේ අභ්‍යවකාශ යාන සියල්ලම මේ අවස්ථාවේදී අපි ඩෙවලොප් කර කර ඉන්නේ එතකොට අනිවාර්යයෙන්ම 2025 වෙද්දී අපිට ස්ටාර්ෂිප් එකක් භාවිතා කරලා අභ්‍යවකාශ ගමන් චන්ද්‍රයා මතු පිටට ගොඩපස්වන්න පුළුවන් වෙනවා ඊළඟට අපි දැන් චන්ද්‍ර මෙහෙයුම් ගැන කතා කළා දැන් ඔයගොල්ලෝ තේරෙනවා චන්ද්‍රයා මතු පිට නම් ගමන් කිරීම සාපේක්ෂව ඉතාමත් ලේසි හැබැයි දැනට තාක්ෂණික ප්‍රශ්න තියෙනවා හැබැයි මොනවා වුණත් 2025 30 අතර කාලය තුළදී අපිට අනිවාර්යයෙන්ම චන්ද්‍රයා පුළුවන් වෙයි ඒකට නම් ගැටලුවක් නැහැ දැනට පේන විදිහට චන්ද්‍රයා මතු පිට අපිට ජනාවාස හදාගන්න පුළුවන් නම් එතනින් එහාට ගමන් කරලා අඟහරුට යන එක තමයි ඊළඟ අරමුණ වෙන්නේ අඟහරුට ගමන් කරද්දී මොනවාද තියෙන ප්‍රශ්න දැන් චන්ද්‍රයාට වඩා අඟහරු ඉතාමත් අමාරු මෙහෙයුමක් ඒකට හේතුව තමයි චන්ද්‍රයා කියන්නේ පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙන අභ්‍යවකාශ වස්තුවක් අපිට ඕන වෙලාවකට ඕන වෙලාවක යන්න ඉන්න පුළුවන් සාමාන්‍ය දවස් කිහිපයක් යන්නේ චන්ද්‍රයාට ගමන් කරන්න හෝ චන්ද්‍රයාගේ සිට පැමිණෙන පෘථිවියට නමුත් අඟහරු තියෙන්නේ සූර්යයා වටා කක්ෂගත වෙලා තියෙන තවත් ග්‍රහලොවක් තොර අඟහරු පෘථිවියට ආසන්නතම අවස්ථාවෙදිත් අඟහරුට පෘථිවිය ඉඳන් කිලෝමීටර් මිලියන 60ක පමණ දුරක් තියෙනවා අඟහරු පෘථිවිය සිට ඈතම අවස්ථාවෙදිත් මේ දුර කිලෝමීටර් මිලියන 400ක් අතර වෙන්න පුළුවන් يعني චන්ද්‍රයා කිලෝමීටර් 300,000 ගණක් ඇතින් තියෙන්නේ හැබැයි අඟහරු තියෙන්නේ ආසන්නතම අවස්ථාවෙදි මිලියන 60ක් විතර ආසන්නව දුරින්ම තියෙද්දි මිලියන 400ක් කිලෝමීටර් මිලියන 400ක් අතර දුර ඒතොර අඟහරුට ගමන් කරන එක සහ අඟහරු මිලියන ටිකක් මේ ගොඩක් සංකීර්ණ අභ්‍යවකාශ මෙහෙයුමක් වෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් බලුවොත් එහෙම මේක අනිවාර්යයෙන්ම 2030 පස්සේ තමයි සිදු කරන්නේ. මොකද ආටිමිස් මෙහෙම සම්පූර්ණ කරලා ඉතින් අපි චන්ද්‍රයා මතු පිට ජනාවාසත් හැදුවන පස්සේ තමයි බොහෝ දුරට අපි අඟහරු කරා අවධානය යොමු කරන්නේ. නැත්තම් මේ ඒක කරන්න අමාරු වැඩක්. ඔක කියන්නේ මොනවාද ප්‍රශ්න තියෙන්නේ? ස්ටාර්ෂිප් එක ලොකු වාසියක් තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියන ගණක් ඉතුරු කර ගන්න පුළුවන් මේ රොකට් එකක් රියුස් කරලා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති ෆැල්කන් එක සමහර රොකට් තියෙනවා 10-15 පාරක් අභ්‍යවකාශ මැද අභ්‍යවකාශයට ගිහිල්ලා නැවතත් පෘථිවියට පාවෙන අප් බූස්ටර්ස්. ඒතකොට මේවා ඇත්තටම ගොඩක් වටිනවා. එහෙම කර ගන්න පුළුවන් නම් නැත්නම් ඉස්සර දැන් NASA ආයතනය කරන හැම එකකෙම රොකට් එක සම්පූර්ණයෙන්ම මූදට වටනවා. ඒක බිලියන ගණක් එතනම ඉවරයි. හැබැයි SpaceX එක එහෙම කරන්නේ නැහැ. අවශ්‍ය ටික උඩට යනවා. අනිත් ටික පෘථිවිය මග පිටට ගොඩ බහිනවා. ඒක ඇත්තටම වැදගත්. ෂිහාන් පැල්කන් එකේ සම්පූර්ණම රියුස් වෙන්නේ නැහැ නේද කියන්නේ පැල්කන් එකේ බූස්ට් එකට අමතරව ඒකේ ඉවත් කරන කොටසකුත් තියෙනව නේද පැල්කන් රොකට් එකේ ඒක පොඩ්ඩක් ඒ කියන්නේ පැල්කන්ලා තියෙනවා ඉවත් වෙන ඒ වුණාට මේ අර ඒ කියන්නේ අපෝ ඔබිට් එකට ගමන් කරන කැලි සමහර ඒවා අයින් වෙනවා හැබැයි බූස්ට් එක පෘථිවියට එනවා ඒක භාවිත කරන්න පුළුවන් ඒ කියන්නේ රොකට් එකේ සම්පූර්ණ ඒ කියන්නේ බහුතරයක් අපි රියුසබල් ඒක හින්දා ඒක වැදගත් වෙන්නේ නැත්නම් NASA වල එකක්වත් රියුසබල් නැහැ ඔක්කොම යනවා ආය ආර කැප්සියුල් එකක් විතරයි සමහරවල් මිනිස් වෙන කැප්සියුල් එකක් විතරයි පෘථිවියට එන්නේ ඉතුරු ඔක්කොම ටික අපි ඉවත් කරනවා අතරමඟදී කැලේ පැල්කන් එකේ නේ ස්ටාර්ෂිප් එක මේ සම්පූර්ණයෙන්ම රියුසබල්ද පැල්කන් එකේ වගේ පොඩි කොටසක්වත් ස්ටාර්ෂිප් එකේ අයින් කරන්නේ නැද්ද ඒක සම්පූර්ණයෙන්ම ස්ටාර්ෂිප් එකේ අයින් වෙන්නේ නැහැ අයින් වෙන්න කැලක් නැහැ නේ මේකේ ඒ කියන්නේ බූස්ට් එකක් වෙන වෙන්න පුළුවන් මේ ඊට පස්සේ ස්ටාර්ෂිප් එකක් ඕන තැනකට ගිහිල්ලා අයින් වෙන්න පුළුවන් ඒකේ දැනට තියෙන විදිහට අයින් කරට කැලි නැහැ මොකද අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ලොක්
කියන්නේ අභ්‍යවකාශ වාසයට ඇලි ලොක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රමාණය වගේ පරිපරම වගේ සමාන වුණු ගුණොත්ද? ඔව්. එතකොට මොකක්ද ප්‍රශ්නේ? මේක වෙන්නේ කොහොමද කියන එකද? ඔව්. ඔව් සර්. ඒක වෙන්නේ කියන්නේ ඒ අභ්‍යවකාශ වස්තුන් දෙක අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයක් වගේ එකකින් තමයි මේ ටයිඩලි ලොක් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ අභ්‍යවකාශ වස්තුන් දෙකක් සාමාන්‍ය ටයිඩලි ලොක් වෙන්නේ පෘථිවිය සහ චන්ද්‍රය වගේ එකක්. එහෙම නැත්නම් තවදක් තියෙනවා ප්ලූටෝ සහ චාරෝන් වගේ. එහෙම නැත්නම් බුද්ධ සහ සූර්යයා ටයිඩලි ලොක් වෙලා තියෙන්නේ. මේකේ රෙසොනන්ස් එකක් කියන්නේ අනුනාදයක් කියලා එකක් තියෙනවා. දැන් 1 to 1 ටයිඩ් රෙසොනන්ස් එකක් තමයි පෘථිවිය සහ චන්ද්‍රයාගේ තියෙන්නේ. ඒතකොට පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරද්දී මේ දෙක අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයන් නිසා පෘථිවිය සහ චන්ද්‍රයා අතර ගුරුත්වාකර්ෂණ ශක්තිය හුවමාරුලා ශක්තිය අඩු වැඩි වෙලා මේක එක අවස්ථාවක සම්පූර්ණතාවයකට එනවා. ඒක තමයි අපි ටයිඩලි ලොක් කියන්නේ. මේ ටයිඩලි ලොක් එක 1 to 1 වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 2 to 3 වෙන්න පුළුවන්. ඊට වඩා වෙන ටයිඩලි ලොක් අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් 1 to 1 වෙනවා නම් කුඩා අභ්‍යවකාශ වස්තුවේ භ්‍රමණ කාලයයි පරිභ්‍රමණ කාලයයි දෙකම කාලය ගත වෙද්දි සමාන වෙනවා. එතකොට ඒ කුඩා අභ්‍යවකාශ වස්තුව ගමන් කරන ලොකු අභ්‍යවකාශ වස්තුවට ගමනක් වෙන්නේ. දැන් අර තමයි තියෙන උදාහරණ පෘථිවිය චන්ද්‍රයා ඒ වගේම සූර්යයා සහ බුධ ඊටත් අතරව ප්ලූටෝ සහ චාරෝන් මේ ද්විත්ව පද්ධතිය ඒව තමයි දැනට හොඳ තව අවස්ථා තියෙනවා. මේවා තමයි උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් මේ ටයිටල් ලොක් වෙච්ච අවස්ථා වලට. ඒක සිද්ධ වෙන්නේ මේ අභ්‍යවකාශ වස්තුන් දෙකේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයන් වල හැසිරීම නිසා. Thank you sir. අනේ right. හරි අපි එහෙනම් ඉස්සරහට යන් දැන් අඟහරුනේ වුණා අනිවාර්යෙන්ම 2030 පස්සේ තමයි සිදු කරන්නේ. මොකද දැනට ඒ සඳහා තාක්ෂණයක් අපිට නැහැ මේක හරියටම කරන්න. ඊටත් අමතරව ආටමිස් මෙහෙම කරලා අඟහරු චන්ද්‍රයා මත පිට ජනවාස ඇති කළාට පස්සේ තමයි අපිට අඟහරු පරා මිනිසුන් යැවීම ගැන අවධානය යොමු කරන්න පුළුවන්. හැබැයි පෘථිවියයි අඟහරුයි තියෙන සූර්යයා වටේින්ද මේකේ කක්ෂවල අපි ඉන්න ස්ථානය අනුව වෙනස් වෙනවා. දැන් මෙතන මේ අවස්ථාවේ සමහර පෘථිවිය සහ චන්ද්‍රයා ආසන්නතම වෙලා තියෙන්නේ. ඒකට තමයි සාමාන්‍යයෙන් කිලෝමීටර් මිලියන 60ක් විතර වෙන්නේ. හැබැයි පෘථිවිය එක කොනක තියෙද්දි චන්ද්‍රයා තියෙන්නේ චන්ද්‍රයාගේ ඔබිට් එකේ අනිත් කොනේ නම් මේ දෙක අතර කිලෝමීටර් මිලියන 400ක් විතර දුරක් තියෙනවා. එතකොට අපිට හිතන වෙලාවට චන්ද්‍රයාට ගමන් කරන්න බෑ. දැන් මේ තියෙන්නේ පර්සීවියරන්ස් රෝවරේ 2020 නේද? චන්ද්‍රයා මත පිටර ගමන් කරපු මාර්ක් චන්ද්‍රයා මඟහරුට ගමන් කරපු මාර්ක් කියන්නේ මෙන්න මෙතෙන්දී පෘථිවියෙන් රිලීස් වෙන පර්සීවරන්ස් රෝවරය මෙන්න මේ වගේ කක්ෂයක ගිහිල්ලා චන්ද්‍රයාත් චන්ද්‍රයා මේ අඟහරු මෙන්න මේ කක්ෂයේ යද්දී මෙන්න මෙතෙන්දී තමයි පර්සීවරන්ස් රෝවරය සහ අඟහරු එකිනෙකා සමග එකවත් වෙන්නේ. කියන්නේ චන්ද්‍රයා නෝර්මල් මොඩ බහින්නේ. ඔකේ නේ සර් ස්ලයිඩ් එක පේන්නේ නැහැ සර්. අනිත් තරත් පේන්නේ නැද්ද ඔකට මේවද? ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පොඩ්ඩක් ලීව් වෙලා මේ අපව වෙන්න හරියයි. එහෙනම් පේනවා නේද හරියට? හරි දැන් හරි. රයිට්. මෙතන දැන් මේ වගේ අපිට එක අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙතෙන්දී මේ අවස්ථාවේදී ලොන්ච් කළොත් තමයි මේ අභ්‍යවකාශ යානයට අඟහරු කරා මෙන්න මෙතෙන්දී ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට ලොන්ච් කරන එක පරක්කු වුණොත් මොකද වෙන්නේ? ලොන්ච් කරන එක පරක්කු වුණොත් එහෙම අඟහරු යනවා අපි මෙන්න මේ හැරි ඉතුරු වෙනවා. එහෙම බෑ. එතකොට කරන්න දෙයක් නැහැ. මෙතන හිර වෙනවා. කලින් ලොන්ච් කළොත් එන්නේ අඟහරු මෙතෙන්ට එන්න කලින් අපි යනවා. එතකොටත් අපිට නතර වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ හරියටම ගානට ටාගට් කරලා යවන්න ඕනේ. මෙතනින් කියන්නේ පොඩි පැය ගානක කාලයක් ඇතුළත අපි යවන්න ඕනේ මේ අභ්‍යවකාශ යානයේ චන්ද්‍රයා අඟහරුට යම් අවස්ථාවකදී ළඟා වෙන්න. තේරුණා නේද? ඒක අර චන්ද්‍රයාට යවනකොට වඩා ටිකක් සංකීර්ණ ක්‍රියාදාමයක්. එතකොට මේ ගමනට තවත් වැදගත් දෙයක් තමයි අවම වශයෙන් මාස 7ක කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ පෘථිවිය ඉඳන් අඟහරුට අභ්‍යවකාශ යානයක් යවනවා නම් දැන් දින තාක්ෂණයෙන් ඒ සඳහා අවම වශයෙන් මාස 7ක විතර කාලයක් ගත වෙනවා. මේ තින්නේ පර්සීවරන්ස් රෝවරේට මාස 7ක් මේ දුර ගිහිපු කාලය තියෙන නිසා. ඒක තමයි ප්‍රධානතම ප්‍රශ්නේ. මාස 7ක් යනවා.
දැන් හිතන්න මිනිස්සු කීප දෙනෙක් මාස 7ක් අභ්‍යවකාශ යානයක අඟහරුට ගමන් කරන එක කොහොම වගේ වෙන්න පුළුවන්ද කියලා. ඒක තමයි අඟහරුට ගමන් කිරීමට සහ අඟහරු වගේ පිට ජනවාස ඇති කිරීමට තියෙන ප්‍රධානතම බාධකය. අර කිලෝමීටර් මිලියන ගණක් යන්න තියෙනවා. ඒ සඳහා අපි ලොන්ච් කරන වෙලාවක් තියෙන්න ඕන. අපිට ඕන ඕන වෙලාවට යවන්න බෑ. එක් වෙලාවක් යවුවට පස්සේ එතන ඉඳන් වුණත් අඟහරුට යන්න මාස 7ක කාලයක් ගත වෙනවා. දැන් ඊළඟ බැලුවොත් අපි අඟහරු කරා ගමන් කිරීම තියෙන අභියෝග මුලින්ම බලන්න ඕනේ මේ මාස 7 දී වෙන දේවල්. අඟහරු මාර්ගයට යන්න කලින් දැන් මාස 7 අභ්‍යවකාශගාමීන් අභ්‍යවකාශ යානයක ඉන්න ඕනේ. එතකොට ඇති වෙන ප්‍රශ්න තමයි අපි මුලින්ම බලන්න තියෙන්නේ. එකක් තමයි ප්‍රධානම ප්‍රශ්න මම කලින් කිව්ව විදිහට මේ සඳහා මාස 7ක කාලයක් ගත වෙනවා. අවමෝෂන් මාස 7ක් මීට වඩා අඩු කාලයක තියන්න පුළුවන්. හැබැයි ඒකට වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒක තාම ප්‍රායෝගිකව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. හිතා බොහෝ දුරට අනිවාර්යයෙන්ම මාස 7ක වගේ කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා මේ මෙහෙම සිදු කරන්න. ඊට පස්සේ තියෙන ප්‍රශ්නය තමයි තනිකම. එහෙම නැත්නම් අයිසොලේෂන් එක. දැන් මාස 7ක් මේ මිනිස්සු කිහිප දෙනෙක් මේ අභ්‍යවකාශ යානයේ අඟහරු කරා ගමන් කරනවා. ඒතොර අපි හිතමු නිකන් ඒ මිනිස්සු කිහිප දෙකද ඒතොර සාමාන්‍ය ලොකු තනිකමක් වෙදෙන්දී ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඇද්දි මේක මානසික ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක සිරවි ජීවත් වීම සිදු වෙන කන්ෆයින්මන්ට්. දැන් අභ්‍යවකාශ යානයේ ඇතුලේ විතරක් අපි ඉන්න පුළුවන්. ඔකෙන් එළියට යන්නත් අභ්‍යවකාශ යානයේ යන්න තැනකුත් නැහැ. ඔකේ නිකන් පොඩි කුටාරමක් වගේ එකක් වෙන්නේ. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔයගොල්ලෝ දැකලා ඇති. මේක ඇතුලේ ඉන්න මිනිස්සු ලොකු දුරක් එහෙට මෙහෙට නෑ. හැබැයි පෘථිවිය කොහෙද පේන හින්දා එහෙම ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අඟහරු කරා ගමන් කරද්දී මේක ලොකු ප්‍රශ්නයක්. අර කුඩා ඉඩ ප්‍රමාණයක හිර වෙලා මාස ගාණක් යන්න වෙනවා. කියන්නේ අපි තුන්ක හිර කූඩුවක දිගරම එළියට යන්නත් බෑ. කොහෙටවත් යන්න දෙයක් නැහැ. ඒ හිර කූඩුවක් ඇතුළේම මාස 7ක් ඉන්න ඕගේ අත්දැකීමක් තමයි මෙතනදි වෙන්නේ. ඊළඟ තවත් ගැටලුවක් තමයි දැන් මේ විදිහට එකම පුද්ගලයන් කිහිප දෙනෙකු දීර්ඝ කාලයක් ආශ්‍රය කිරීම සිදු වෙන නිසා තියෙන මානසික ගැටලු. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍ය කුඩා කාමරයක් ඇතුලේ මිනිස්සු 4-5 දෙනෙක් එකිනෙකා සමගම ආශ්‍රය කරගෙන මාස 7ක කාලයක් ජීවත් වෙද්දී ඒක තමයි ලොකු මානසික ප්‍රශ්නයක් වෙනවා. ප්‍රායෝගික ගැටලු තියෙන බව සමහරවිට කවුරු හරි එක එක්කෙනා අතර ගැටලුවක් ඇති වුණොත් ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කොහොමද මෙතන මේක ඉවත් වෙන්නේ කියන්නේ ඉවත් වෙන තැනක් නැහැ. අභ්‍යවකාශ යානයෙන් එළියට යන්නත් බෑ. අපි මොකක් හරි කවුරු හරි රණ්ඩුවක් වුණොත් එහෙම වෙන තැනකට යන්න ඕන. හැබැයි අභ්‍යවකාශ යානය ඇතුළත මෙහෙම දෙයක් වුණොත් කොහොමද කරන්නේ? එහෙම යන්න තැනක් නැහැ. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා. මාස 7ක් කුඩා අභ්‍යවකාශ යානයක අඟහරු කරා ගමන් කරන ගමනකදී. ඒව තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්න කියන්නේ මානසිකව අභ්‍යවකාශ ගාමීන්ට මේක දරා ගන්න පුළුවන් වේවිද කියලා. මරලාට පිස්සු හැදෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු තියෙනවා. අන්න ඒවාටත් පිළිතුරු හොයාගන්න වෙනවා. අඟහරු කරා මිනිසුන් ගමන් කරනවා නම් මාස 7ක් අර වගේ කුඩා අභ්‍යවකාශ යානයක ගමන් කරන්නේ කොහොමද කියන එක දැනට තියෙන ලොකු ගැටලුවක්. ඊට පස්සේ පෘථිවිය සිට ඇති දුර සහ නිසා ඇතුළු සංනිවේදන ගැටලු. දැන් අපේ චන්ද්‍රයාත් එක්ක චන්ද්‍ර ජනාවාසයක් හරි චන්ද්‍රයා සමග මේ චන්ද්‍රයාට අභ්‍යවකාශ ගාමී ඉන්නවා. අර ලොකු කාලයක් ගත වෙන්නේ සාමාන්‍ය තත්පරයක් යන්නේ මේ ගමනට. කියන්නේ යන්නත් තත්පරයයි එන්නත් තත්පරයද තත්පර දෙකකින් වගේ අපිට කමියුනිකේෂන් කරන්න පුළුවන් වුණා. නමුත් අඟහරු මතු පිට එහෙම කරන්න බෑ. අඟහරු මතු පිටට යන්න කලින් අඟහරු කරා ගමන් කරද්දි සාමාන්‍යයෙන් අපි දැන් කිලෝමීටර් මිලියන ගණනක දුරක් තියෙනවනේ. එතකොට විනාඩි ගණනක දිනයකට ඉඳන් දුරම අවස්ථාවට ගියොත් කිලෝමීටර් මිලියන 100ක් ඇතින් තියෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 23ක විතර ගැප් එකක් තියෙනවා. ඒක මම මෙහෙම සරලව කියන්නම්. පෘථිවිය සහ චන්ද්‍රයා චන්ද්‍රයානේ පෘථිවිය සහ අඟහරු මේ කක්ෂ දෙක යම් ස්ථානයක තියෙනවා නම් අපි හිතමු මේ අතර කමියුනිකේට් කරන්න විනාඩි 15ක කාලයක් ගත වෙනවා නම් මම පෘථිවියේ ඉඳන් හයි කිව්වොත් එහෙම මේ හයි කියන එක අඟහරුට යන්න විනාඩි 15ක් යනවා. ඒතකොට අඟහරු වල ඉන්න මනුස්සයර මේක හම්බෙන්නේ විනාඩි අඟහරු ගාව තියෙන අප්ලිකේෂන් විනාඩි 15කින් තමයි මේ මෙසේජ් එක හම්බෙන්නේ. ඒතකොට ආයි හයි කියලා ඒ හයි එක අනිත් පැත්තෙන් තව විනාඩි 15ක් යනවා. ඒ කියන්නේ මම හයි කියන්න අඟහරු වල ඉන්න මනුස්සෙක්ට සහ පෘථිවිය අතර ආව මේ වෙලාවට පැය භාගයක කාලයක් යනවා. මේ සංනිවේදන වලට කතවන කාලය ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් අනාගතයේ. අපි පෘථිවියේ රියල් ටයිම් කමියුනිකේට් කරනවා. දැන් ඔයාලට මේක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. දැන් මම කොළඹ ඉඳන් මේ ඉන්නවා. මම හිතන්නේ මෙතන ලංකාව වටේම කට්ටිය ඇති. ඒතකොට ඕගොල්ලන්ට මම කියන දේ මේ මිලේම ඇහෙනවා. ඒකට පුළුවන් වෙලා තියෙන්නේ අපේ හොඳ සංවේදන ජාලයක් තියෙන නිසා. ඒ සංවේදන ජාලයේ ආලෝකයේ වේගයෙන් සංඥා ගමන් කරද්දී අපිට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් පෘථිවිය ඉඳන් අඟහරුට
කිලෝමීටර් මිලියන ගානක දුරක් තියෙන හින්දා මේ වගේ ආලෝකයේ වේගයෙන් ගියත් විනාඩි ගාන විනාඩි 10ක 15ක 20ක කාලයක් ගත වෙන්න පුළුවන් මේ සංඥාවක් යන්නේ. ඒක විශාල ගැටලුවක් වෙන්න පුළුවන් අනාගතයේදී. මේ සංවේදකට සිදු කරද්දී. කියන්නේ අපිට කවුරුහරි එක්ක මේ දැන් අපි ටෙලිෆෝන් එකකින් කතා කරනවා වගේ කතා කරන්න බෑ. කියන්නේ හායි කියලා අනිත් පැත්තෙන් හායි කියන්නේ තව පැය භාගයක් ඉන්නවා. ඒක ප්‍රයිවට් කරන්න බැරි වැඩක් නේ. අන්න ඒක තව ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකට හැබැයි මේ ගැටලුවට ප්‍රති මේ කියන්නේ කරන්න දෙයක් නැහැ. ඒක කැමති වුණත් අකමැති වුණත් මේ දුර නිසා ඇතිවන සංවේදන ගැටලුව අපිට අනිවාර්යයෙන්ම ඒවත් එක ජීවත් වෙන්න වෙනවා. මොකද ඒකට වෙන විසඳුමක් නැහැ අපිට. සංවේදනය කරන්න වෙන ක්‍රමයක් නැහැ. මෙච්චරමයි තියෙන්නේ. ඊට පස්සේ අනිත් තමයි ගුරුත්වයක් නොමැති වීම. දැන් අඟහරු දැන් චන්ද්‍රයාමතු පිට අඩු ගානේ පෘථිවියෙන් 6 මිහක ගුරුත්වයක් තියෙනවා. දැන් මේක අභ්‍යවකාශයානයක පෘථිවියේ ඉඳ අඟහරුට ගමන් කරද්දී කිසිම ගුරුත්වයක් නැහැ. ගුරුත්වයක් නොමැති පරිසරයක මාස 7ක් ජීවත් වෙද්දී සමහරලාට අස්ථි පද්ධතිය කුරක්ෂය වෙන්න පුළුවන් ඊළඟ මාංශපේශීන් ක්ෂය වෙන්න පුළුවන් මේක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් මාස 7ක් ගුරුත්වයක් නොමැතිව අපි හිටියොත් එහෙම ඒකටත් විසඳුමක් හොයාගන්න වෙනවා ඊටත් අමතරව අනිත් ප්‍රශ්න තමයි ආහාර සහ ජලය ආශ්‍රිත ප්‍රශ්න අපිට ආහාර මාස 7ක් කිසිම නැවුම් ආහාරයක් ඒ කියන්නේ අලුත් ආහාරයක් කන්න වෙන්නේ නැහැ දැන් අපි තුමු චන්ද ජනාවාසයක් ගත්තොත් ඒකේ අපිට ග්‍රීන් හවුස් එකක් දාලා ආහාර බදා කරලා ඒ වගේ ටිකක් කරගෙන අපිට පළතුරු එළවලු හදාගන්න පුළුවන් චන්ද්‍රයාමුට පිට. හැබැයි පෘථුවියේ ඉඳන් අඟහරුට ගමන් කරන අභ්‍යවකාශ යානයක නිදිර අපිට ආහාර වදා කරගෙන ආහාර ලබා ගන්න ක්‍රමයක් නැහැ. ඒක ප්‍රායෝගිකව කරන්න බැහැ. එතකොට අපිට වෙන්නේ ටින් කරපු සහ පැකට් කරපු ආහාර තමයි මාස 7ක් කන්න වෙන්නේ. ඒතොර කිසිම නැවුම් පළතුරක් සමහරවිට ෆ්‍රිජ් වල ගෙනියන්න පුළුවන් වෙන්න පුළුවන් හැබැයි ඒවත් කල්යත්ති තියාගන්න අමාරු වෙන්න පුළුවන් නේ. එතකොට කිසිම ෆ්‍රෙෂ් නැත්නම් නැවුම් පළතුරු සහ එළවලු කන්නේ නැතුව අපිට අවුරුදු අවුරුදු බාජකන්නේ මාස 7ක කාලයක් අඟහරු කරා ගමන් කරන්න සිද්ධ වෙනවා. මේකත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද කියන තව ගැටලුවක්. ඊළඟ අනිත් එක තමයි ජලය. අපිට තියෙන ජලය රීසයිකල් කර කරම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ ජලය භාවිත කරන අපිට බොන්න භාවිත කරනවා ඊට පස්සේ ශරීර කෘත්‍ය කරනවා ඒ සියලුම ජලය එකතු කරලා මේවා ආපහු නැවත රීසයිකල් කර කර එකම සයිකල් එකේ යවන්න තමයි වෙන්නේ නැත්නම් වෙන ක්‍රමයක් නැහැ අපිට ජලය ගෙනියන්න ලොකු ශක්තියක් වැය වෙනවා එතකොට ජලය යම් ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන් මේ ගෙනියන ප්‍රමාණයම තමයි අපි රීසයිකල් කර කර කොයි විදිහෙත් පාවිච්චි කරන්න වෙන්නේ දැන් මේවා තමයි අඟහරු කරා ගමන් කිරීමේදී ඇති අභියෝග අපි තාම අඟහරු මතු පිටට ගොඩ බහැලවත් නැහැ අඟහරු මත රා අදුගාණි ගමන් කරන්න මාස 7ක කාලයක් යනවා එතෙන්දී ඇති වෙන ගැටලු තමයි මේ තියෙන්නේ කාලයක් ගත වෙනවා. ඒකට හේතුව තමයි මම මෙතන කක්ෂයට පොඩ්ඩක් ආපහු වෙන්නම්. දැන් අපිට මෙන්න මේ වගේ අවස්ථාවකදී තමයි අභ්‍යවකාශ යානයක් යවලා අඟහරු මතු පිටට ගොඩ බහින්න පුළුවන් වෙන්නේ. ඒතොර අපිට මේ වෙලාවේ අභ්‍යවකාශ යානයක් අඟහරුකින් ඉවත් වුණා කියලා පෘථුවියට එන්න බෑ. මොකද පෘථුවියත් ගමන් කරනවා අඟහරුත් ගමන් කරනවා මේකටත් යම් කිසි කාලයක් තියෙනවා. ඒතොර අඟහරුකින් නම් පෘථුවියට එන්න මේ කක්ෂයේ යම් නිශ්චිත ස්ථානයකින් තමයි අපි ගමන් කරනවා නැත්නම් අපිට පෘථුවිය මිස් වෙනවා. එතකොට මේ අභ්‍යවකාශ මෙහෙයුමට අවම වශයෙන් අවුරුදු 3ක කාලයක් ගත වෙනවා. ඒ අවුරුදු 3න් මාස 7ක් පෘථුවියේ ඉඳන් අඟහරුට ගමන් කරන්න, තවත් මාස 7ක් අඟහරුට ඉඳන් පෘථුවියට එන්න, ඊට පස්සේ ඉතුරු කාලය අපි අඟහරුගේ කක්ෂයේ ජීවත් වෙන්න ඕන නැත්නම් අපිට ලොන්ච් කරන්න වින්ඩෝ එකක්, يعني ලොන්ච් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අඟහරුට මිනිස්සු අවම වශයෙන් යවන එකත් කොච්චර බැරෑරුම් කතාවක්ද කියලා. ඒ කියන්නේ චන්ද්‍රයාට යවනවා කියන්නේ චන්ද්‍රයාට දවස් ගානකින් යවලා ආය දවස් ගානකින් ඉන්න පුළුවන් අඟහරුට මිනිස්සු යවනවා නම් අවම වශයෙන් අවුරුදු 3ක මෙහෙයුමක් අඟහරු මත පිටට කොට බහැලා ඒ මිනිස්සු ජීවත් වෙලා කාලයක් ඉඳලා ඊට පස්සේ නැවත අඟහරු දන් ඉන්න වෙන්නේ අර චන්ද්‍රයාට යනවා වගේ ලේසියෙන් අඟහරුට යන්න බෑ ඒකින්ද තමයි චන්ද්‍ර මෙහෙයුම් වලදී අපි මේ තාක්ෂණය දියුණු කරගන්න ඕන වෙන්නේ ඒ තාක්ෂණය තමයි අපිට ඊට පස්සේ අඟහරු මෙහෙයුම් වලට භාවිත කරන්න පුළුවන් වෙන්නේ මොකද අවුරුදු 3ක මෙහෙයුමක් අපි පෘථුවියේ ඉඳන් සංසුන් කරගෙන ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් මේක කරන්න වෙන්නේ නැහැ. දැන් මේක තව ස්ලයිඩ් එකක් තිබුණේ එක. ආ නේ හරි ඒක තියෙනවා. රයිට්. දැන් අපි බලමු දැන් ඕගොල්ලන් තේරෙනවා ඇති අඟහරුට අවමෝෂෙන් ගමන් කරන්න කොච්චර අමාරුද කියලා. ඊට පස්සේ අඟහරු ජනාවාස ගැන බලමුත් එහෙම මුලින්ම 2030 පස්සේ මිනිස්සු මුලින්ම අඟහරුට ගමන් කරලා අඟහරු මත යම් කාලයක් ඉඳලා අඟහරුෙන් පැමිණේ. හැබැයි නිත්‍ය ජනාවාසයක් වගේ දෙයක් අපිට මුලින්ම බිහි කරන්න බැහැ. හැබැයි බොහෝ දුරට 2030 පස්සේ අඟහරු මත පිට යන ප්‍රථම මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම අඟහරු මත පිට අවුරුදු කහමාරක වගේ කාලයක් ජීවත් වෙන සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම
ජනවාසයක් හදාගන්න වෙනවා. ඒතොර ජනවාසයක් හදාගන්න චන්ද්‍රයා මතුවිට අපි ජනවාස හදාගෙන ලබාගත් අත්දැකීම් ඉතාමත් වැදගත් වෙනවා. මොකද අඟහරු මත සහ චන්ද්‍රයා මත තියෙන්නේ එකම වගේ පරිසර තත්ත්වයන්. එතකොට අපිට චන්ද්‍රයා මතුවිට ලබාගත් අත්දැකීම් අඟහරු මතුවිටදී ඉතාමත් වැදගත් වෙන්න ඉඩ තියෙනවා. රයිට්. එතකොට මේක සාමාන්‍යයෙන් 2030 අග 40 මුල වගේ වෙද්දී අපි නිත්‍ය නැත්නම් පර්මනන්ට් සෙටල්මන්ට් එකක් ඇති කරන්න පුළුවන් වෙයි. අපි ඊළඟට බලමු මේ වගේ ජනවාසයකට තියෙන අභියෝග මොනවද කියලා. එතකොට පළවෙනි අභියෝගය තමයි වායුගෝලයක් තියෙනවා. අඟහරු සත්තු ඉතාමත් තුනි වායුගෝලයක් තියෙනවා. මේකේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩිපුරම. يعني පෘථිවියේ වායුගෝලයේ වගේ 1%ක වායුගෝලයක් තියෙනවා. නමුත් ඔක්සිජන් නැහැ. ඒකෙන්ද අපිට අඟහරු මතු පිටත් පෘථිවියේ වගේ එළියට පහලා ආශ්වාස ප්‍රශ්වාස කරන්න බැහැ. අපිට ස්පේස් සූට් එකක් ඕන නැත්නම් අර ලිවින් හැබිටැට් එකක් ඕනද? මෙතන තියෙනවා වගේ මේ වගේ අනිවාර්යම ලිවින් හැබිටැට් එකක් ඕන වෙනවමයි. ඊට අමතරව අර 1%ක වායුගෝලයෙන් අපිට උල්කාපාත වලින් ලොකු ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. ඒකෙන්ද අපිට සමහරලාට හොඳ හයිය ලිවින් හැබිටැට් එකක් හදාගන්නත් හදාවන්න අවශ්‍ය වෙනවා. නැත්නම් අර කුඩා උල්කාපාත වගේ දේවල් ලැබිලා වදින්න පුළුවන්. අනිත් එක තමයි රේඩියේෂන්. අඟහරු මතු පිටත් චුම්බක ක්ෂේත්‍රයක් නැහැ. ඒකේ අර ට්‍රේස් මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා. කියන්නේ කුෂ්ඨයේ තැන් තැන් වල පොඩි පොඩි වගේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එහෙම බැහැ ඇත්තටම ලොකු පෘථිවිය වගේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්න ඕනේ. මෙහෙම චුම්බක ක්ෂේත්‍රයක් නොමැති හින්දා විකිරණ අඟහරු මතු පිටට පැමිණෙනවා. මේවෙන් බේරෙන්න ක්‍රමයක් අපි හදාගන්න වෙනවා. ඒ කියන්නේ චන්ද්‍රයා මතු පිට තියෙන ප්‍රශ්නම තමයි අපිට අඟහරු මතු පිටත් තියෙන්නේ ගාභික විකිරණය. ඊට පස්සේ ජලය සපයා ගැනීමට අපහසු වීම. එතකොට අඟහරු මතු පිටත් අපිට බොහෝ දුරට කරන්න වෙන්නේ ද්‍රවාශ්‍රිතව ලෑන්ඩ් කරන්න. ඒක ද්‍රවාශ්‍රිතව අයිස් තට්ටු තියෙන අඟහරුකේ ගුම්මත් අපිට පෘථිවියෙන් නම් පවා එක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට අමතරව අඟහරුකේ පස්වලත් යම් ජල ප්‍රමාණයක් තියෙන පුළුවන් කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඒතර මේ ජලය හරි අපේ ලේසිම ක්‍රමය තමයි ද්‍රවයක් ආශ්‍රිතව ගොඩ බහින එක. එතකොට අපිට අඟහරුකේ අයිස් තට්ටු ජලය වශයෙන් භාවිත කරන්න පුළුවන්. අයිස් තට්ටු ඇත්තටම තියෙන අපිට දැනුණත් අඟහරු නිරීක්ෂණය කරනවා නම් දුරේක්ෂක භාවිත කරලා මේ අඟහරුගේ අයිස් තට්ටු අපිට පෘථිවියේ ඉඳන් පවා බලාගන්න පුළුවන්. ඊළඟට අර පස් ප්‍රශ්නෙත් තියෙනවා අඟහරුගේ පෘථිවිය චන්ද්‍රයාගේ වගේම අර රේඩියේෂන් වලින් ගොඩක් වැට කාලා දින ඉන්න එතනත් වගා කරන්න අමාරුයි. මේකත් අපිට මොඩිෆයි කරගන්න වෙන වගා කටයුතු සිදු කරන්න. ඊළඟට අර ශක්තිය නිපදවීම බෙදා ගැනීම නිසා කලපනාකරණය ශක්තිය ගබඩා කිරීම කියන්නේ චන්ද්‍රයා මතු පිට ඇතිවන ප්‍රශ්න සියල්ලම අපිට අඟහරු මතු පිටත් ඇති වෙනවා. ඒතර අඟහරු මතු පිටත් අපේ ශක්තිය ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය වෙන්නේ අර විදිහට සූර්ය පැනල. සූර්ය පැනල භාවිත කරලා ලබා ගන්න ශක්තිය අපි නිපදවන්නේ කොහොමද? බෙදාහරින්නේ කොහොමද? කලපනාකරණය සහ ගබඩා කරන්නේ කොහොමද කියන එකත් අපිට අඟහරු ජනවාසයකට ඇතිවන ප්‍රශ්න වලින් කිහිපයක්. ඊළඟට අර චන්ද්‍රයාගේ වගේම අඩු ගුරුත්වාකර්ෂණ බලයක ජීවත් වීම. ඒතර අඟහරුගේ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය ගුරුත්වාකර්ෂණ බලයෙන් තුනෙන් එකයි. ඒතර චන්ද්‍රයා තරම්ට වඩා වැඩි උනත් ගුරුත්වාකර්ෂණය අඩුයි. ඒතර මේ ගුරුත්වය යටතේ ඉපදෙන මිනිස්සෙක්ට උනත් නැවතත් පෘථිවියට වගේ පැමිණීම දෙයක් අමාරුයි. ඒ කියන්නේ තුන් ගුණයකින් ගුරුත්වය වැඩි වෙනවා පෘථිවියට එද්දී. ඒතර ඒ පැත්තට එන්න අමාරු පෘථිවිය ඉඳන් මෙහෙට ගියාට අඟහරුගේ ජනවාසයක ඉන්න මිනිස්සෙක්ට ආයි පෘථිවියට තියෙන අඟහරු ජනවාසයකට එකක් මං කලින් කිව්වා වගේ සංවේදන කරනවා විතාවිඩි කාලයක් ගත වීම සාමාන්‍ය විනාඩි 10 15 20ක වගේ කාලයක් ගත වෙන්න පුළුවන් එක පැත්තකට සිග්නල් එකක්. එහෙනම් එතකොට අපිට මිනිස්සෙක් කතා කරනවා සාමාන්‍ය දවසක් වින්න වෙනවා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මම දැන් මෙතන කියන දේක් ඔයාලට ඇහෙන්න විනාඩි 15ක් කාලයක් යනවා. එතකොට ඔයාලා රිප්ලයි එක මට එන්න තව විනාඩි 15ක් යනවා. එතකොට පැය භාගයක් යනවා මම නිකන් හායි කියලා ඉවර වෙද්දි. එතකොට මම මොකක් කරේ තව මෙසේජ් එකක් යවුවොත් මේ මෙසේජ් එක යන තව විනාඩි 15ක් යනවා එන්න තව විනාඩි 15ක් යනවා. ඔක ඔයගොල්ලෝ දැකලා ඇති ඉන්ටර්ස්ටෙලර් එකේ අර මැසේජ් යන්න මැසේජ් රියල් ටයිම් කතා කරන්න බෑනේ. මැසේජ් එක රෙකෝඩ් කරලා ඒක යවනවා. ඒක තමයි අනිත් පැත්තට ඒගොල්ල කාලෙකට පස්සේ කියවලා අනිත් පැත්තට උත්තරේ දෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි අපිට අඟහරුට යද්දි සිද්ධ කරන්න වෙන්නේ. දැනට ට්‍රාන්ස්මිට් කරන මෙතඩ් එක මොකක්ද? මේ දැනට අපි මේ සංනිවේදන කටයුතු කරන්න යූස් කරන නිසා මේ ලේසර් බීම්ද මේ නෑ දැන් බලලා ගන්න රේඩියෝ කෙල්ල. ඒ කියන්නේ අපි දැන් කියනවා ඩීප් ස්පේස් නෙට්වර්ක් කියලා. ඒක ඇමරිකාවේ එක ඩීප් ස්පේස් නෙට්වර්ක් කියලා. තව චයිනා වල වෙනම එකක් තියෙනවා. ඒක ගැන අපි වැඩි විස්තර දන්නේ නැහැ. ඇමරිකාවේ තියෙනවා ඩීප් ස්පේස් නෙට්වර්ක් කියලා ගෝල්ඩ් නමත ටෙලස්කෝප් එකේ. ඒ ටෙලස්කෝප් එකකින් අපිට යවන්න පුළුවන් රේඩියෝ සිග්නල් එකක් ආපහු එන සිග්නල් උත් ඔක්කොම මේ ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ට අපි භාවිත කරන රේඩියෝ සංඥා. ලේසර් කියන්නේ විද්‍යුත් චුම්බක තරම්භයක් නෙවෙයි. ඒතකොට මේ ලේසර් එකට වඩා රේඩියෝ සංඥා යවන්න පුළුවන්. මොකද ඒක
තරංග ආයාමය අඩු වෙනද වැඩි දුරක් යවන්න පුළුවන්. ලේසර් වගේ දයක් වැඩි දුරක් යවන්න බෑ. ඒ තරංග ආයාමය වැඩි තරංග ආයාමය අඩු. ඒතකොට ඒක වැඩි දුරක් යවන්න බෑ. රේඩියෝ තරංග තමයි අපිට ගොඩක් දුරකට යවන්න පුළුවන්. ඒතකොට අනිවාර්යයෙන්ම රේඩියෝ තරංග තමයි ඉදිරියේදී භාවිත කරන්න වෙන්නේ. හරි සර්, thank you sir. ෂාන් ප්‍රශ්න තියෙනවද? සර් මේ අභ්‍යවකාශ ගාමීන් අභ්‍යවකාශ ගමන් යද්දී ශිෂ්‍ය තරණයට ආශ්‍රිත ක්‍රියාවලියක් කරනවා වගේ එකක් අපි ඉන්ටර්ස්ටෙලා ෆිල්ම් එකේ දැක්කනේ. එතකොට සර් ඇත්තටම ප්‍රායෝගික වේදයක් තියෙනවද? වගේ දේවල් පාවිච්චි වෙනවද? එතකොට මේ වගේ දේවල් තියෙනවා නම් මේක ඒ අභ්‍යවකාශ ගේ මේ පරිවර්තන සංකල්පන තාම ඇත්තට කරන්නේ නැහැ. ඇත්තට තාම කරලා නැහැ, කරලා බලලත් නැහැ. නෑ නෑ, තාම උත් ඒවා සංකල්ප විතරයි තාම. ඒ කියන්නේ අපි එහෙම මේ නිින්දකර වාජනය කළාට මිනිස්සයාගේ වයසට අනේක නැති වෙනවද නැද්ද කියන එක අපිට තාම හොයන්න බෑ. කියන්නේ අර ඒ ෆිල්ම් වල නම් ඇත්තට වයසට යන්නෙත් නෑනේ. එහෙමද? ඒ කියන්නේ එහෙනම් එහෙම කරනවා නම් අර හැබැයි මෙච්චර හීතල කොල්මොස් අපව ජීවත් වෙයිද කියලා ප්‍රශ්නයක්. ඒක තාම අත්දාවල නෑ. ඒක කරන්න පුළුවන් වැඩක්ද කියලා. ඒක ෆිල්ම් වල කළාට මේ ඇත්තට තාම මේක කරලා නෑ. කියන්නේ ඒක ඇත්තරම අඟහරුට වගේ යමන අවස්ථාවකට මේක එච්චරම ප්‍රොජෙක්ට් කරන්නේ මාස 7ක් වගේ මම තව පොඩි කතා කරනවා අනිත් මිෂන් ගැන කතා විදිම වෙන්නේ කියලා. බොහෝ දුරට චන්ද්‍රයා නැත්තම් අඟහරුට අනිවාර්යයෙන්ම මිනිස්සු සිහියෙන් යයි. කියන්නේ කියන්නේ අපි ඒකට කියන්නේ හයිබර්නේෂන් කියලා. හයිබර්නේට් කරලා යවන එකක් නැහැ. වන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම තාක්ෂණිකුත් නැහැ. එහෙම මෙච්චර පොඩි දුරකට ඒක අවශ්‍ය වෙන්නේත් නැහැ. හැබැයි ඉස්සරහට අපිට ඒ වගේ ක්‍රමයක් අනිවාර්යයෙන්ම හොයාගන්න වෙනවා. නැත්තම් මිස් වෙනි මිනිස්සෙක්ට තමන්ගේ ජීවිත කාලය ඇතුළතවත් යන්න වෙන්නේ නැහැ වෙන තැනකට. මේ අපි අගහරු කියන්නේ අපිට ළඟම තියෙන ග්‍රහලෝකය. ඒතර එතනින් ඉහාගෙන කතා කරද්දී තව ලොකු දුරවල් තියෙනවා. මම තව පොඩි දෙකක් ගැන කියන්නම්. තව උත් ප්‍රශ්න තියෙනවද? සර් මාසෝම් කියලා වෙල මේකෙන් අර ප්‍රොජෙක්ට් එකේ ඉන්ටර්නෙට් එකේ තියෙන අර මේ ඔටෝ බිල්ඩ් අප් වෙන මේ අර නේ මේ ගෙවල් හදන එක ඒක ඇත්තද සර්? මේ ඒ ප්‍රොජෙක්ට් එකක් කළා අර මේ නවනිපයම් වලට දීලා තිබ්බ NASA එකෙන් මේ මේ කැරක්ල කැරක්ල නිකන් අර මොකද්ද මේක මම හරියටම මන් දන්නේ නැත් මම ලව් ඒක කියවලා නැහැ මට ඒක දැනගන්න හම්බුනේ කියන්නේ ඔටෝ හැදෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ ඒක ඒකේ ඒකේ සර් අර ලේයර් එකක් වගේ ක්ලේ වගේ જાතියකින් ඔටෝම රොබොටික්ස් කෙනෙක් මෙහෙම අනේ නේ නේ මෙහෙමයි මෙහෙමයි දැන් 3D printers තියෙනවනේ අපි අනිවාර්යයෙන්ම චන්ද්‍රයා 3D printer technology ඔව් ඒක ඒක තමයි ඉස්සරහට කොහොමද කරන්නේ අපි දැන් පෘථුවිය ඉඳන් කිසිම අමුද්‍රව්‍යයක් ගෙනියන්නේ අපි ගෙනියන්නේ 3D printer එකක් විතරයි එතකොට චන්ද්‍රයා මතු පිට චන්ද්‍ර පාෂාණ සහ දූවිලි අඟහරු මතු පිට චන්ද්‍ර අඟහරු පාෂාණ සහ දූවිලි භාවිත කරලා අපිට අවශ්‍ය කරන සියලුම දේවල් 3D print එකකින් හදාගන්න ක්‍රමයක් හදාගෙන තමයි යන්නේ. අපි ගෙනියන්නේ මැෂින් එක විතරයි. අමුතුරව අනිවාර්යයෙන්ම මේ ග්‍රහ ලෝකයෙන් තමයි ගන්නෙ. ඒක කරනවා. ඒක තමයි කොහොමත් කරන්න ක්‍රමයක් නැහැ. ඒක ඉන්නේ බිල්ඩ් අප් කරන්න ක්‍රමයක් තමයි. ඔව්. ඒ කියන්නේ අපි හිතමු අපි අඟහරු hali මේ චන්ද්‍රයා මතු පිට අපිට ගඩොලක් හදාගන්න ඕනේ කියලා ගයක් හදන්න. එතකොට අපි ගෙනියන්නේ මැෂින් එක 3D printer එක 3D printer එකට අපි අර වගේ material දුන්නට පස්සේ අපිට අවශ්‍ය shape එක print කරලා දෙනවා. ඒක තමයි කරන්නේ. මම ගඩොලක් කිය උදාහරණයක්. ඒ වගේ අපිට මොනෑම් හෝදයක් අපිට හදාගන්න ඕන අනිවාර්යයෙන්ම 3D printers තමයි භාවිත කරන්නේ වෙන. ඒක තමයි ලේසිම ක්‍රමය. අපි ආයේ පුතුවේ ඉඳන් මුකුත් අමුතරවේ ගෙනියන්න ඕනේ නැහැ. අපිට මොකද යකඩ වලින් හදන එකක් වුණත් අපිට අඟහරු මත පිට තියෙන යකඩ අඩංගු පස් භාවිත කරලා අපිට ඒ යකඩ වැඩේ කරගන්න පුළුවන්. එතකොට මේ 3D printing තමයි ඇත්තටම අනාගතයේදී භාවිත කරන්න වෙන්නේ සම්බන්ධව. හරිනේ? සර් එතකොට මේ ඉලෝන් මාස්ක් කියලා තිබ්බ න්‍යෂ්ටික පිපිරීමකින් නැවත මේ අඟහරු වල න්‍යෂ්ටික පිපිරීමක් කරලා සර්. ඔව් ඒක කිව්වෝ ඒක කරන්න බෑ. ඒක කළොත් එහෙනම් ප්‍රශ්න ගොඩක් වෙනවානේ. ඒතර අඟහරු මතුවේ න්‍යෂ්ටික පිපිරීමක් අපි කළොත් එහෙම විකිරණශීලීතාවය. ඒ විකිරණශීලීතාවයේ හින්දා අපිට ඔතෙන්ට යන්න බැරි වෙනවා. ඒක එකක්. අනිත් එක තමයි න්‍යෂ්ටික පිපිරීම කියන්නේ අපිට ඒක ලොකු ලොකු යන අයිස් තට්ටු දිය කරන්න නම් අපි අර හිරෝෂිමා වල කලා වගේ ලක්ෂ දහස් ලක්ෂ මිලියන ගුණයක න්‍යෂ්ටික පිපිරීම කරන්න ඕන. නැත්නම් ඉතර අපිට ශක්තියක් නැහැ. ඒක ඒක කතාවක් විතරයි. ඒක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක්. ඒක හරියන වැඩක් නෙවෙයි. හරි සර්, thank you. කතාවක් විතරයි. Right. අපි දැන් ඒක කරොත් එහෙම අනිත් එක තමයි තනිකම අර අඟහරු මතු පිටත් අර තනියෙන් ඉන්න වෙන්නේ වෙන අකර කවර ප්‍රශ්නයක් තියෙවද? නෑනේ හරි. බලමු අර ඒ කියන්නේ දැන් අඟහරු මතු පිට අපි තුන් මිනිස්සු හතර පහ දෙනෙක් කියනනම් මේ හතර දැන් අවුරුදු තුනක සම්පූර්ණ මෙහෙමකදී අපිට හම්බෙන්නේ මේ මිනිස්සු හතර පහ දෙනා විතරයි. දැන් ඔයගොල්ලෝ බලලා ඉතින් මාෂියන් ෆිල්ම් එක අන්න ඒක ඇත්තටම ඒක අඟහරු මතු පිට යනවා නම් වෙන්න දෙයක් වගේ තමයි. කියන සම්පූර්ණ තනියෙන් තමයි ඉන්න වෙන්නේ සමහර ලාවට. එකක් කරුණොත් මේ කරන් දැක්ල අනිත් එක තමයි
හදිසි අනතුරක් වුණොත් අපිට උඹ පේරගන්න බෑ. ඒ කියන්නේ චන්ද්‍රයා මතුපිට මොනවා හරි වුණොත් අපිට දවස් ගානකින් චන්ද්‍රයා මතුපිට ගිහිල්ලා ආයෙත් පකර කරගන්න පුළුවන්. හැබැයි අඟහරු මත මොනවා හරි වුණොත් යන්නත් අවුරුදු 7ක් යනවා, මාස 7ක් යනවා, ආයෙ ලෙඩෙක්ව ගේන්න අවුරුදු 3ක් යනවා. ඒක ඉදන් ඒ වගේ දේවල් අපිට හිතන්නවත් බෑ. ඒ කියන්නේ අඟහරු මෙහෙයුමක වගේ අපි තු හෘදයාභාගයක් වගේ හැදුනොත් කරන්න දෙයක් නෑ. ඒතකොට ඒ ලෙඩාව පේරගන්න වෙන්නේ නෑ. ඒ කියන්නේ මොකක් හරි හදිසි අනතුරක් වුණොත් ඒක සම්පූර්ණයෙන් ඉතින් කරන්න දෙයක් නෑ. ඒකෙන් පේරගැනීමට හැකියාවක් නෑ. දැන් ඕක තමයි අනිත් තියෙන අනිත් ප්‍රශ්නේ. මේ ඕම් කියන්නේ දැන් පෘථුමියෙන් ගොඩක් ඈත ඉන්න ඉඳ මොකක් හරි වුණොත් අපිට කරන්න පුළුවන් කිසි දෙයක් නෑ. දැන් මේවා තමයි අඟහරු ජනාවාසයකට ඇති අභියෝග. හැබැයි මේ මොනවා තිබ්බත් 2050 විතර වෙනකොට අපිට සාර්ථක අඟහරු ජනාවාසයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි තාක්ෂණිකව දියුණු වෙමින් පවතිනවා. ඒකට අවශ්‍ය ප්‍රමාණයට තවත් අවුරුදු 25ක් තියෙන 2050 වෙද්දී අපිට මේ කාලය ඇතුළත අනිවාර්යයෙන්ම චන්ද්‍ර ජනාවාසත් ඊට පස්සේ අඟහරු ජනාවාසත් ඇති කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඊට පස්සේ කතා කළොත් එහෙම අඟහරුගෙන් පස්සේ අපිට යන්න පුළුවන් බ්‍රහස්පතිගේ ගැලිලීට් වගේ. ඒකට යන්න අවම වශයෙන් යන්නම අවුරුදු 4ක 5ක කාලයක් ගත වෙනවා. ආයෙ එන්නත් ඒ වගේ කාලයක් නෑ. ගැනිමීඩ් වලට අභ්‍යවකාශ මෙහෙයුමක් යනවා නම් මිනිස්සු එක්ක අඩුම ගානේ අවුරුදු 12ක නැත්තම් 15ක මෙහෙයුමක් වෙනවා. එතනින් එහාට සෙනසුරුගේ ටයිටන්ට වගේ යනවා නම් මේක අවුරුදු 20 ගානක මෙහෙයුමක් වෙනවා. නෙප්චූන්, යුරේනස් නෙප්චූන් වගේ යන යනවා නම් ඒ ගැන කතා කරන්න තමයි සමාජතාවට ජීවිත කාලය තුත මිෂන් එක කරන්න වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මතක ඇති ෆිල්ම් එකක් මට මතක නැහැ. ඒතර මැට්ටේම තමයි හිටිය තව ෆිල්ම් එකක් බලන්න මේ දුනා බේස් එක ගිහිල්ලා එතන ඉඳන් මාෂල් බේස් එකට ගිහිල්ලා මාස් වල ඉඳන් ආයි නෙප්චුන් වලට යන ෆිල්ම් එකක් තිබුණා. මම මතක නැහැ. ඒ වගේ දේවල් නම් අපිට මේ අපේ ජීවිත කාලේ කරන්න බැරි වෙන දේවල් සාමාන්‍යයෙන් බ්‍රහස්පතිට යන්නත් අවමෝෂයෙන් අවුරුදු 15ක වගේ මෙහිමක් වෙන්නේ. සෙනසුරුගේ 25ක් යනවා. යුරේනස් නෙප්චුන් වගේ ගියොත් අවුරුදු 50-100 ඒ වගේ කාලයක් යනවා. ඒකට ගිහිල්ලා අපහු වෙන්න. ඉන්න මේ අපිට ඒ කියන්නේ ප්‍රායෝගිකව කරන්න බැරි වෙලද. උදාහරණයක් වශයෙන් අර නිව් හොරයිසන් යානය පෘථුවේ ඉඳන් අවුරුදු 10කට වඩා වැඩි කාලයක් ගත කළා ප්ලූටෝට ගමන් කරන්න. ඒතකොට අපිට අභ්‍යවකාශ මෙහෙයුමක් කළොත් අපිට ඒතකොට කතා කරන්න වෙන්නේ අවුරුදු 20-30 අභ්‍යවකාශ මෙහෙයුම්. මේ වගේ දේවල් ඔය මිනිස්සු ජීවත් වෙනවද කියලා අපිට කියන්නත් තමයි. දැනට හැබැයි අපිට චන්ද්‍රයා හෝ අඟහරු මතුපිට ඉදිරි වර්ෂ 25 තුළදී අනිවාර්යයෙන්ම නිත්‍ය මිනිස් ජනවාස ඇති කරන්න පුළුවන්. මොනහරි වගා කරන්න යනවනම් ඒකට අරගෙන ජානමය ද්‍රව්‍ය DNA ඒ වගේ කොටස් අරන් ගිහිල්ලා එතනින් බෝ කරන්න නෑ නෑ එහෙම නෙමෙයි අපි ගෙනියන්නේ genetically modified seeds. ඒ කියන්නේ අපි අට වර්ග හරි මොනවාරි ගෙනියන්නේ genetically ඒ පරිසරයක හැට ඉන්න ජීවත් වෙන්න පුළුවන් විදිහට හැඩ ගහපු genetically modified seeds තමයි ගෙනියන්නේ. ඒ කියන්නේ අට වර්ග. ඒව තමයි එතන වගා කරන්නේ. ඒතෝ වෙන කුකු කැරිකලි ගෙනියලා හරියන්නේ නෑ. අට වර්ග හරි වෙන වගා කරන යම් කිසි කොටසක් ඒ modified කරපු එක තමයි අපි ගෙනියලා වගා කරන්නේ. බොහෝ දුරට අට වර්ග තමයි වගා කරන්න සිද්ධ වෙන අනාගතයේ. එහෙම කීයේ සර් දැනට මේ NASA එකෙන් හොයාගෙන තියෙනවා සර් රේඩියේෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මොඩියුල්. ඒ කියන්නේ රේඩියේෂන් එක තියෙන රේඩියේෂන් එක සීරෝම කරන්න පුළුවන් මොඩියුල් හොයාගෙන තියෙනවා. ඒක තාම ක්‍රමයක් නෑ. ඒ කියන්නේ අඩු කරන්න පුළුවන් තර්ම කියන්නේ රේඩියේෂන් ෂීල්ඩ්ස් දාලා හැබැයි බිඳුව කරන්න ක්‍රමයක් නෑ තාම. ඒක තියෙන ගැටලුවක් සර්. ග්‍රහලෝකයක් බිහිවෙච්ච අවස්ථාවේදී ඒ වායුගෝලයක ඉතුරු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් තමයි. ඔක්සිජන් වගේ වායුවක් හැදෙන්නේ ජීවීන් සිටින උනේ. ජීවීන් නැත්නම් ඔක්සිජන් වගේ වායුවක් ඇති වෙන්නේ නැහැ. අර කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධයත් වැඩි වෙනින්දා ඒක කුෂ්ඨේ නිවර්ති මඩු වෙන හින්දා කාබන් ඩයොක්සයිඩ් වගේ ස්කන්ධේ වැඩි වායුවන් තමයි ඉතුරු වෙන්නේ. දැන් නයිට්‍රජන් වගේ දේවල් බාහිර අවකාශයෙන් නිකුත් වෙනවා. ඔක්සිජන් වගේ වායුවක් හැදෙන්න මේ ඒක සාමාන්‍යයෙන් ඔක්සිජන් බිහි වෙන්නේ ජීවි පොටාෂියම් ඉන්න අවස්ථාවල. ඒතකොට ජීවි සිටියේ නැත්නම් ඔක්සිජන් වගේ වායුවක් ඉතුරු වෙන්නේ නැහැ ඒ වගේ මේ ග්‍රහලෝකයක. ඒතකොට කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ඒක ස්කන්ධේ වලින් ඉන්න ඒක සාමාන්‍යයෙන් වැඩි කාලයක් තියෙන්න පුළුවන්.
සර් අගහරුගේ ඕබිට් එකේ සර් දැනට මේ සැටලයිට් මේ ස්ථානගත කරලා තියෙනවා සර්? තියෙනවා තියෙනවා. අගහරුගේ තියෙනවා මාස් රෙකනසන්ස් ඕබිටර් එක තියෙනවා. ඊට පස්සේ චීනයේ ටියන්ග්වෙන් එක තියෙනවා. ඊට පස්සේ ඉන්දියාවෙන් යවපු එකක් තියෙනවා. මොකක්ද ඒක නම් මට මතක නැහැ. රුසියාවෙන් යවපු කොහම යුරෝපා මාස් එක්ස්ප්‍රස් කියලා තියෙනවා. තව මා මේවන් කියලා මම හිතන්නේ පහක් විතර තියෙනවා මේ වෙලාවේ. චන්දිකා අගහරුවට මේ වෙලාව වැඩ කරන මේවා. සර් එතකොට මේ නාසයෙන් දෙන ඔය ලයිව් වීඩියෝස් වල ලයිව් කියන්නේ ඒ ට්‍රැකින් වීඩියෝස් වල තියෙන ඒවා සර් මේ ඇත්තටම ඒ විදිහටම ට්‍රැක් කරලා ඒගොල්ලෝ පස්සේ ප්ලේ කරන එකක් තමයි ලයිව් විදිහට මේ ප්ලේ කරන්නේ නෑ ඒ කියන්නේ ට්‍රැක් කරන්න අපිට කියන්නේ අර ගොඩක් අර දැන් තියෙන ඒවා මේ මොකද්ද ඒක ඇනිමේෂන් එකක් තමයි යන්නේ ගොඩක් වෙලාට ඒ කියන්නේ මොකක් හරි එකක් චන්ති ගාව තියෙන තරහ මොකක් හරි හැබැයි අර අගහරුට ගොඩ බහිද්දි අපි ලයිව් වීඩියෝ එක පස්සේ දැකනකොට ඒ වෙලාවෙත් විනාඩි 7ක ගැප් එකක් තියෙනවා. අපිට ලයිව් දුවර විනාඩි 7කට පස්සේ තමයි පුදුලියට එන්නේ. ඒතකොට ඒකේ රෙකෝඩින් එක ඔයගොල්ලෝ දකින්නේ නැති මේ පර්සිවිරන්ස් අගහරුමත් පිටර ගොඩ බහම අවස්ථාව. ඒක ලයිව් එක වීඩියෝ එකක් කිව්වෙන්නේ මොකක්ද? ඒක ලයිව් අපිට දෙන්න බෑ මොකෝ එතනත් විනාඩි 7ක කාලයක් යනවා පුදුලියට එන්න. අනික data speed ප්‍රශ්න ඔක්කොමත් එක්ක අපිට මේක එකතු කරගෙන පස්සේ තමයි දෙන්නේ. රියල් ටයිම් දෙන්න අමාරුයි ඒක. data speed එක නැති නිසා. සර් අගහරුමත් සිද්ධිය වළක්ව ගන්න ක්‍රමවේදයක් තාම විද්‍යාඥය අතහලා බලලා නැද්ද සර්? නෑ දුවින්නේ මෙහෙමයි. සූර්ය පැනල අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් මිහිලුම් කාලය ආමෝෂෙන් මාස 3-6 එහෙම නැත්නම් අවුරුදු 2 දක්වා වගේ මිහිලුම් කාලයක් බලාපොරොත්තු වෙන මිහිලුම් වලට සූර්ය පැනල දානවා. ඒකට හේතුව තමයි මේක ගොඩක්ම ලාභයි. ලාභයි පෘථිවියෙන් ජවන්න ලේසි ඔක්කොම හේතුවින්ද මාස 3 සිට අවුරුදු 2 දක්වා මිහිම. ඒ කියන්නේ ඉන්සයිට් මිහිමත් අපි සැලසුම් කරලා තිබ්බේ අවුරුදු 2කට. සූරෝම් රෝවර් එක සැලසුම් කරලා තිබ්බේ මාස 3කට. එතකොට මාස 3ක් අවුරුදු 2ක් මේ කාලය ඇතුළත අනිවාර්යයෙන්ම කිසිම ගැටලුවක් නැතුව මේ මිහිම ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතනින් එහාට සූර්ය පැනල වැඩ කරනවා නම් ඒක කලිම බෝනස්. දැන් සූරෝන් දැන් අවුරුද්දක වරා වැඩ කළා. ඒකත් බෝනස් එකක්. මාස 3යි ඔක සැලසුම් කරලා තිබ්බේ. ඊට පස්සේ අනිත් එක ඉන්ජිනේර හෙලිකොප්ටර් එක මේක සැලසුම් කරලා තිබ්බේ ගුවන්ගතවීම් 5කට විතරයි. දැන් මට මතක විදිහට ඒකෙන් 39ක් ගුවන්ගත වෙලා තියෙනවා. මේ මේ ළඟදි 39 වෙනි එක කළා. ඒකේ සූර්ය පැනල තාම හොඳට වැඩ. ඒකින්ද තාම ඒක ක්‍රියාත්මක තත්ත්වයේ යනවා. හැබැයි යම් හේතුවක් හැබැයි අනිත් එක තමයි මේ ඉන්ජිනියුටි එකේ ඒක රොටර්ස් වැඩ කරනවානේ. එතකොට සාමාන්‍යයෙන් ඕක මතුපිට දුහවිලි එකතු වෙන තියෙන ප්‍රොබබිලිටි එක අඩුයි. ඒකින්ද ඉන්ජිනියුටි මට හිතෙනවා තව අවුරුදු ගානක් සමහරවල් වැඩ ගන්න ඉඩ තියෙනවා. ඉන්සයිට් ලෑන්ඩ් එක එක තැනක තියෙන. එතකොට දුහවිලි ටික එකතු වෙද්දී ඔක අයින් කරන්න ක්‍රමයක් නැහැ. අයින් කරන්න අවශ්‍යත් නැහැ. මූලික මෙහෙයුම් කාලේ අවුරුදු දෙකක් ඉඳලා එතනින් පස්සේ වැඩ කරනවා නම් ඒවා බෝනස්. හැබැයි පර්සිවියරන්ස් කියුරියොසිටි කියන්නේ එහෙමයි වනේ. මේවා අවුරුදු 5කට 10කට ප්ලෑන් කරලා යවන ඒවා. එතකොට අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික බලයේ ක්‍රියාත්මක වන අර රේඩියෝ ඇක්ටිව් පවර් ජෙනරේෂන් එකක් තමයි යවන්නේ. ඒකක් යවන්න ගොඩක් අමාරුයි. ගොඩක් එකට වියදම් යනවා. ඒක බර හින්දා අභ්‍යවකාශගත කරන්න ලොකු වියදමක් යනවා. ඒක හින්දා ඒ කියන්නේ මාස 3 සිට අවුරුදු 2 දක්වා මෙහෙයුම් වලට අනිවාර්යයෙන්ම යවන්නේ සූර්ය පැනල. එතන දුර අවුරුදු 2ක් ඇතුළත සූර්ය පැන් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක හින්දා මේවා දුවිලි ඉවත් කරන්න ක්‍රමවත් ඒව ගැන මුකුත් කරදර වෙන්නේ නැහැ. මොකද ඒ වගේ මෙකැනිසම් දාගන්නවා කියන්නේ අපේ මිෂන් එක තවත් කම්ප්ලෙක්ස් වෙනවා. ඒතකොට තවත් දුරටත් මේක කම්ප්ලෙක්ස් කරගන්නේ අවශ්‍යතාවයක් නැති හින්දා ඔය විදිහටම යන්න දීලා වැඩ කරන තාක්කල් පාවිච්චි කරනවා. ඒක තමයි දැන් තියෙන්නේ. හැබැයි අඟහරු මතු පිට මිනිස්සු ඉන්නවා නම් මිනිස්සුට අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඔය දුවිලි සුද්ධ කරන්න ඕනේ. ඒතකොට මිනිස්සු ඉන්න අවස්ථාවක මේක ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ ඊළඟ මාසෙත් මම මෙහෙම කරන්න මම හිතන දොර කට්ටියට මම පොඩ්ඩක් ඉන්තුරයක් ගන්න ඕනේ මේ
ඔන් කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා නම් කැමරාවක චුට්ටක් ඔන් කරන්න ඕන බැරි නම් කවන්නේ විසඳුමක් නැති ඒකට අපිට කරන්න දෙයක් නැහැ ඒක මේ එන විදිහකට ජීවත් වෙන්න වෙනවා සර් තව මම ගත්ත එන දැන් ඔෆ් කරන්න කොහොමනේ මට රෙකෝඩින් එක ඉන්නේ ගත්තේ මේ ඔකේ නෝ ප්‍රශ්න සර් පුළුවන් නම් සර් මේ ඊළඟ සැරේ මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න අර දැන් අපි ඉස්සෙල්ලාම මේ පෘථිවිය කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා එන අර ස්ටෙප් පහක් තියෙනවනේ අර ඊළඟ අවසානයේට මේ සූර්යාගේ ආ ඒ කියන්නේ කාර්ෂියුම් ඔව් කාර්ෂියුම් ඒ ස්කේල් එක පුළුවන් නම් සර් මේ අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධව වැඩගත් වෙන මාතෘකාවක් ගැන මම මේ වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මාසික සැරයක් මගේ විපින හැකියි. ඔව් සර් මේ බොහොම හොඳයි සර් එහෙම කරනවා නම් අනිත් එක මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියෙන් සර් දැන් මම දැක්කා NASA එකේම ෆොටෝස් අරගෙන ඒකට කලර්ස් ඒ තියෙන හීට් එකත් එක්ක ඒ වගේ අර මේ ඇඩ් කරන ක්‍රමයක් හරි තියෙනවා. මම දන්නා එක හරියට මොකද්ද කියලා ඒ ඒගොල්ලෝ අර වර්ණාවලියට අනුව මේ හීට් එකත් එක්ක ඒ තියෙන ප්‍රදේශවල මේ කියන්නේ කලර්ස් මැච් කරන්න ඒ විදිහට ක්‍රමයක් තියෙනවා මේ ඒ වගේ මොකද කියන්නේ මෙහිමයි. අපි අපිට අපිට අපේ ඇහැට පේනවා කියන්නේ නැනෝමීටර් 400 ඉඳන් 700 දක්වා මේ ඉතා කුඩා පරාසයක අපි ඇහැ සංවේදී මේ සංඥාවලට විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තරංගායාමයේ නැනෝමීටර් 300 ඉඳන් 700 දක්වා ප්‍රමාණයක තමයි මේ අපි සංවේදී. ඒක තමයි අපි වර්ණයන් වශයෙන් පේන්නේ. හැබැයි විශ්වයේ තියෙන අනිත් විද්‍යුත් චුම්බක තරංග වලට ඔහොම වර්ණ කියන්නේ වර්ණය කියලා අපි අත දක්වන්නේ ඒකනේ. දැන් අපිට ඉන්ෆ්‍රාරෙඩ් වලින් ගන්න එහෙනම් දුෂ්ටාලෝක පරාස වල අපිට යම් ආකාරයක වෙනක හබල් වලින් ගන්න පින්තූර කෙලින්ම අපිට ඇහැට පේන විදිහටම තමයි හබල් ඡායාවක් තියෙන්නේ. හැබැයි ජේම්ස් වෙබ් එකේ එහෙම නෙමෙයි. ජේම්ස් වෙබ් වලින් ගන්න ඉන්ෆ්‍රාරෙඩ් දින්ද මේ ඉන්ෆ්‍රාරෙඩ් එක අපිට පේන ආකාරයට අපිට කෘතිමව වර්ණ ගන්නවන්න පුළුවන්. මෙහෙම කලයි කියලා කිසි වැරැද්දක් නැහැ. ඔක අපිට පේන විදිහටම අපි ගන්න නිරීක්ෂණය අපිට පේන විදිහට හදාගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. අපිට පේනවා කියන්නේ ඇත්තටම අපි අර අපේ ඇහැ සංවේදී වෙන්නේ අන්න අර තරංගායාමයන් වලට. ඒ තරංගායාමයන් වලින් පිට දේවල් වලට අපේ ඇහැ සංවේදී නැති හින්දා අපිට ඒ ඇහැේ සංවේදීතාවයට අනුව අපිට හදාගන්න පුළුවන් අපිට නිරීක්ෂණය කරන්න ඕනේ කියලා. ඒක නම් මම පොඩ්ඩක් ඉස්සරහට යනවා කතා කරන්නම් ඒක මේ මම දැන් ඒකට මම වීඩියෝ එකක් කියලා සමහරවිට channel එකේ. ඔව් සර් වීඩියෝ එකක් දාලා තිනු සර් මේ සර් අනිත් එක දැන් මේකේ මේල් ලිටාගට් එක තියෙන සර් මේගොල්ලෝගේ මේ හඳට යන එක හරි අඟහරු වලට යන එකේ NASA එකේ මේ අලුත් ගවේෂණ කරන්නට සර් දැන් මේ එහෙම නැත්නම් ඛනිජ ද්‍රව්‍ය හරි අරගෙන නැවත මේ කියන්නේ ඒ යන වියදම රිකවර් කරගන්න පුළුවන් මොඩ් එකට ඒගොල්ලෝ යනවද සර්? තාම නෑ තාම බෑ තාම මේ දෙයක් කරන්න ලොකු කාලයක් යනවා. ඒ කියන්නේ අපි කොහොම ඒ කියන්නේ අපි එහෙන් මිනරල්ස් ගේන්න යන්න මෙහෙන් ඊට වඩා සිය ගුණයක වියදමක් යනවා. තාම ප්‍රායෝගිකව කිසිම ඒ කියන්නේ ඇස්ට්‍රොයිඩ් මයිනින් වගේ දෙයක් තාම ප්‍රායෝගිකව කරන්න බෑ. අපිට ඒක කරලා ලොකු වියදමක් කරනවා ඒක කරන්න ඕනේ. තාම බෑ. හැබැයි තව අවුරුදු 50ක් 100ක් වෙද්දී පෘථිවිය මතුවෙලා තියෙන මූලද්‍රව්‍ය අපිට අත්‍යවශ්‍ය රෑ එලිමන්ට්ස් වගේ දේවල් නැති වෙද්දී අපිට අනිවාර්යයෙන්ම ඒවා වෙන ග්‍රහලෝක වලින් ගන්න වෙනවා. ඒකට ඒක පාවිච්චි කරන්න වෙයි. දැන් උදාහරණයක් වශයෙන් ආවත්‍ය වග ගත්තොත් එහෙනම් මේකේ තියෙනවා අර ලැන්තනයිට්ස් සහ ඇක්ටිනයිට්ස් කියලා රෑ එලිමන්ට්ස් කියලා જાතියක්. ඒවා පෘථිවිය ඇතරම රෑ. ඒ කියන්නේ අඩු ඒක නිසා රෑ එලිමන්ට්ස් කියන්නේ මේවා යම් අවස්ථාවක ඉවර වෙනවා පෘථිවි මතුවට තියෙන ප්‍රමාණය. එතකොට අපිට අනිවාර්යයෙන්ම ඒවා තියෙන වෙන ග්‍රහලෝකයකට ගිහිල්ලා එන්නේ සෞර ග්‍රහ මණ්ඩලය තුරයි තත් ග්‍රහක වලින් හරි ඒවා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒක දැනට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. තව අවුරුදු 50ක් 100ක් ඉති කරන දේ තාම අපිට කිසිම තැනකට ගිහිල්ලා ඉකොනොමිකලි ඒ කියන්නේ ලාභයක් සහිතව මුකුත් ගේන්න බෑ. එච්චර තාක්ෂණයක් අපිට නෑ තාම. සර් අලුතෙන් එලිමන්ට්ස් එහෙම සර් මේ හොයාගෙන තියෙන සර් ඔය ගියපු නෑ. එලිමන්ට්ස් කියන්නේ මෙහෙමයි ස්වාභාවිකව තියෙන එලිමන්ට්ස් 92යි. ඒ කියන්නේ
සුපනෝවා පිපිරීමකදී එමනැත්තන් නිියුට්‍රෝන් ස්ටා මර්ජයකටදී හරි ස්වාභාවිකෝ ඇතිවෙන්නේ එලිමන්ස් අනු දෙකක් විතරයි. එතනින් පරිපාහිරව කිසිම එලිමන්ට් එකක් ස්වාභාවිකව ඇතිවෙන්නේ නෑ. ඒක ස්වාභාවික ඇතින අන්තිම එලිමන්ට් එක තමයි යුරේනියම් 92. යුරේනියම්ට රස යුරේනියම් රේඩියක්ටිව් ඩිකේ වෙලා තමයි තින් හැදිලා ඒකේ දේවල් හැදින්නේ. යුරේනියම් උඩින් වල තියෙන එක අමුතු තුනේ ප්ලූටෝනියම් මෙතනින් ඉඳන් 118 දක්වා මූලද්‍රව්‍යයන් විද්‍යාකාරවල විද්‍යාඥයන් විසින් නිෂ්පාදනය කරලා තියෙනවා මේව ස්වාභාවිකව හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ 92 න් උඩ තියෙන හැම මූලද්‍රව්‍යයක්ම අපි පෘථිවිය මතුවිට විද්‍යාකාරවල કૃතිමව නිෂ්පාදනය කරපු මූලද්‍රව්‍ය. ඒතකොට තව හදන්නත් පුළුවන් වෙන්න පුළුවන් ඉස්සරහට යද්දී. හැබැයි ස්වාභාවිකව තියෙන්නේ මේ 92 දක්වාය වතරයි මේ මූලද්‍රව්‍ය 92 විතරයි අපිට විශ්වයේ හැම තැනකම තියෙන්නේ. පෘථිවිය ගත්තත් සෞර ග්‍රහ මණ්ඩලය ගත්තා ශීරපතේ ගත්තා ශීරපතේ නෙළිය තියෙන වෙල චක්‍රාවාට ගත්තත් ඔය හැම තැනකම තියෙන්නේ මේ මූලද්‍රව්‍ය 92 විතරයි. එතනින් එහාට වෙන මූලද්‍රව්‍ය නැහැ. ඒකෙන් හින්දා තමයි අර ජීවය වගේ දේවල් නැත්තම් අර ජීවය ඇතිවීම වගේ දේවල් මේ මූලද්‍රව්‍ය වලින් විතරයි වෙන්න පුළුවන්. වෙන මූලද්‍රව්‍ය අපි හොයාගෙන නැති මූලද්‍රව්‍ය එහෙම දේවල් නැහැ. ඒ කියන්නේ අපි දැනට දන්න දේවල් අනුව ඒ කියන්නේ ආවර්තිතාවග්ගයේ ගාන්ට සම්පූර්ණයි. ආවර්තෝගයේ අසම්පූර්ණ තැන් නැහැ. ඒතර මේ මූලද්‍රව්‍ය 92 විතරයි සාමාන්‍ය රසායනයකට තියෙන්නේ. එතකොට මේ රසායනයෙන් ජීවියක් ඇතිවෙනවා නම් මේ දැන් පෘථිවිය මතුවෙච්ච ඇතිවෙච්ච ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකින් ඒක ඇති වෙන්න පුළුවන්. හැබැයි තියෙන සම්භාවිතාවය අඩුයි. අර මූලද්‍රව්‍ය අලුත් මූලද්‍රව්‍ය කියලා જાතියක් අපේ නම් ලැබ් එක තමයි හදන්නේ. වෙන එහෙම නෑ එහෙම දෙයක්. හරි සර්, thank you sir. හරි නේද එහෙනම්. හලෝ මිස්ටර් ගියා. සූර්යාගේ ඉඳන් ඈතට යද්දී විවිධ විවිධ මූලද්‍රව්‍යයන් ඝනීභවනය වෙනවා. ඒකට අර ඒක හැදිලා බ්‍රහස්පති ආසන්නයේ තියෙන හින්දා අර ගැනිමිඩ් වගේ තියෙන දේවල් ඒ වායුගෝලයන් නැති වෙලා තියෙනවා. නමුත් සෙනසුරුට වඩා ඈතින් තියෙන හින්දා සෙනසුරුගේ ටයිටන් සතුව ලොකු වායුගෝලයක් හැදෙන්න හැකියාවක් තිබිලා තියෙනවා. ඒක එකක් තමයි ඒක සෞර ග්‍රහ මණ්ඩලයේ ඈතින් තියෙන එක. ඒකට එතන ගෑසස් තියෙනවා. ඒ හැරි සාමාන්‍යයෙන් ප්‍රාණික බ්‍රහස්පති ගාව තිබ්බ ගෑස් ඔක්කොම වගේ බ්‍රහස්පති අරන් තියෙන බ්‍රහස්පතිට එතකොට ගැනිමිට් වගේ වායුගෝලයක් හදාගන්න වායු නිතර වෙන්නේ නැහැ. සෙනසුරු බ්‍රහස්පති තරම් ගුරුත්වාකර්ෂණයෙන් ප්‍රබල නැති හින්දා සහ ඒ අවට ප්‍රදේශයේ වැඩි වායු ප්‍රමාණයක් තියෙන හින්දා ටයිටන්ට ඝන වායුගෝලයක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි දැන්ට තියෙන උපකල්පනය. අර බ්‍රහස්පති වගේ අවට ප්‍රදේශයක වායු නිතර වෙන්නේ නැහැ. ඔක්කොම බ්‍රහස්පති තමන්ට අවශෝෂණය කරගන්නවා. ඇරයිට්, තැන්ක් යූ. හරි, අපි එහෙමනම් කීයද වෙලා? වටයි 45නේ. දැන් නම් කොහොමද පැකරලා මේ යනවා වැඩේ? මේ ටිකක් ඔබට ඩිස්ටර්බන්ස් සුසු තිබ්බනේ. අපි එහෙමනම් දැන් මම හිතන්නේ හිට උදේ ක්ලාස් එකේ ඉන්න කට්ටියත් ඇති නේ මෙතන. සිත් එහෙම ඉන්නෝනේ. රණිත් එක නම් තව විශේෂයෙන් මතක නැහැ. ඒකුල්ල ආපහු එනම් හිට උදේ අපි හම්බෙමු. නැත්නම් අනිත් කට්ටියට මම මේ වෙබිනාර එක මම හැම මාසිකම කරන් ඉන්නේ. මේ වගේ එකක් සාමාන්‍යයෙන් මේ කාලේ හොඳයි නේ, සාමාන්‍ය මාසෙ මැද වගේ. එතකොට මේ මම අර විදිහටම මේ කට්ටියට එවන්නම් ටොපික් එක දාලා එතකොට රෙජිස්ටර් වෙන්නේ. එතකොට මම සාමාන්‍ය විදිහට තමයි කරන්නේ. නැත්නම් අර ලින්ක් එක හැමතැනම යවලා තේරුමක් නැහැ. එතකොට ඒක ප්‍රශ්න වෙනවා. ලින්ක් එක හැමතැනම අවේලබල් කරාම මට ඒ වගේ අත්දැකීමක් වෙලා තියෙනවා. ඇමරිකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් කරපු වෙබිනාර එකට මම එහෙම ගිහිල්ලා ඉවරලා ඉන්දියන් කට්ටිය ඕගනයිස් කරලා තිබ්බේ. එතන ලින්ක් එක හැමතැනම යවලා එක එක ලොකු ප්‍රශ්න ටිකක් ඇති වුණා. ඒකින්ද ලින්ක් එකේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනාට විතරයි මම යවන්නේ. මේ නැත්තම් ඕක ජෙනරලි හැමතරම තිබ්බොත් එමේ වෙන ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් අපි ඊළඟ මාසේ වෙබිනායකෙන් හරි නැත්තම් ක්ලාස් එකේ ඉන්න කට්ටිය හිට උදේට හරි එහෙනම් අපි හම්බු. තවමු ප්‍රශ්න නැහැ නේද? සර් ටයිටන් වල ජීවයන්ද? ඔව් එකක් තියෙනවා කියන්නකො. ටයිටන් වල ජීවයක් තියෙපො ටයිටන් වල දැනට පේන ආකාරයට ජීවයක් නැහැ. හැබැයි අපිට ඒක ටයිටන්ට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. තාම ඒ ගැන ජීවයක් තියෙනවා කියලා අපිට සලකුණක් නැහැ. හැබැයි සමහර ලාට තියෙන්න පුළුවන්. බෑ කියන්නත් බෑ. එහෙම තමයි දැනට තියෙන තත්ත්වය. හරි සර්.
හරි එහෙමනම් අපි අදට ඉවර කරමු එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු මොනවයි ප්‍රශ්න තියෙනවා නම් එහෙම අහන්න නැත්නම් මගේ channel එකේ comment එකක් දාන්න මම comment තියෙනවා මට පුරක් උත්තර දෙන්න තියෙන ඒවා මට ඉතින් වෙලාව තියෙන ආකාරය අනුව තමයි ඒකට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ සමහර ඒවා තියෙනවා මට උත්තර දෙන්න ලොකු දේවල් වලට ලියන්න වෙන දේවල් ඉතින් මම සමහරලාට ඒවා ටික ටික කල් යනවා මම කොහොමද උත්තර දෙන්න බලන්නම් අපි එහෙනම් ඊළඟ webinar එකේදී හම්බෙමු මම බලන්නම් මේක සමහරලාට edit කරලා YouTube එකට දාන්න පුළුවන් කියලා අපි කරපුවා අද ඒක බලමු මේක දැන් ඔකේ මේ ගොඩක් දෙනෙකුට අර බ්ලැක් හෝල්ස් ගැන එහෙම ගැටලු තියෙනවනේ අපි ඒකට එක දවසක් වෙනස් කරගමුද බ්ලැක් හෝල් ගැන මම කොහොමවත් ඉස්සරහට මේ webinar එකක් කරන්න වෙලාවක බ්ලැක් හෝල් ගැන කතා කරන්න නැත්නම් මේ ප්‍රශ්න වලට උත්තර ටයිප් කරන්න යනවා බය වාගේ ඒකයි මම මේක පරක් වෙන්නේ කරන්න ඔව් ඒක ඒක තමයි මම මේ කරන්න ගියපුවාම ලොකු කාලයක් ගත වෙනවනේ ඒකින් දැන් මේ වාගේ ලයිව් වැඩසටහනකින් ඒක වැඩි කරගන්න පුළුවන් නම් වැඩි ඒක කරමු කොහොමද බ්ලැක් හෝල් ගැන ඉස්සරහට මම කොහොමද දවසක් කතා කරන්න උඩට අපි ඒ ගැන කතා කරන්න පුළුවන් හරි එහෙමනම් අපි ඊළඟ දවසේ හම්බෙමු නේද හැමෝටම සුබ රාත්‍රියක් ඊළඟ දවසේ හම්බෙමු නේද thank you sir සුබ රාත්‍රියක් thank you sir සුබ රාත්‍රියක් sir